ගරු කටයුතු නායක හඳුරන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ ගිය සතියේ ආරම්භ කරපු ඒ වැඩසටහන් මාලාව සන්ධ්‍යා භාගයේ මේ වෙලාවට ධර්ම දේශනාමය පින්කමක් සිදු කරනවා ඊට අමතරව දවස් කීපයක් ඒ දවස පුරා පැවැත්වෙන භාවනා වැඩසටහන් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. දැන් අපි මේ දේශනා මාලාව තුළම හැමදෙනාව දැනුවත් කරගෙන ආවේ මේ ලෝකෝත්තර ප්‍රඥාව කියන ධර්මතාවය ගැන. දැන් ප්‍රඥාව කියන ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ විවිධ ස්වරූපයෙන් තියෙනවා කියලා. නැවත මතක් කරනවා නම් ඊටාම කෙටියෙන් ප්‍රඥාවයෙන් කරන කෘත්‍යය දුක අවබෝධ වීමයි. එහෙම නැතුව ප්‍රඥාව කියන ධර්මතාවය බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ උගච්චම නියෝජනය කරන දෙයක් නෙවෙයි කියලා මම පැහැදිලිව මුලින් ඉඳලා පැහැදිලි කරා. උගච්චම එක සම්බන්ධය තියෙන ධර්මතාවය ප්‍රඥාව නෙවෙයි සංඥාවයි කියලා කියනවා. එමනම් මේ සංඥාව වැඩි වුණ පමණින් ප්‍රඥාව වැඩි වෙනවා කියලා යම්කිසි පුජ්‍යලයෙක් විශ්වාස කරනවද එයා මේ ධර්මයේ මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ උගච්චම වැඩි කියන්නේ සංසාර දුක අවබෝධ වෙන්න තියෙන සුදුසුකම වැඩි කියලා කවුරු හරි විශ්වාස කරනවද එයා මේ ධර්මයෙන් යම්කිසි පිටිපස්සකට යෑමක් යනවා. එකෙන් තමන් මුලාවටපත් වෙනවා. මොකද හේතුව සංසාර දුක අවබෝධ වෙන්නේ සංඥාවට නෙවෙයි ප්‍රඥාවට. එහෙමනම් ශ්‍රාවකයෙක් ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් තමාගේ ජීවිත කාලය තුළදී වැඩි කරගන්න ඕනේ සංඥාව නෙවෙයි ප්‍රඥාවයි. දැන් ප්‍රඥාවේ ස්වરૂප කීපයක් තියෙනවා කියලා මම කිව්වා. එකක් තමයි මිනිසෙකුට තියෙන උපත්තියෙන් හිමි ප්‍රඥාවක් තියෙනවා. ඒක සංවර්ධනය කරගන්න පුළුවන් හැකියාව මිනිසයාට තියෙනවා. ඒක කාමාවචර ප්‍රඥාව කියලා හැඳින්වෙනවා. ඒ වගේම මිනිසයාට පුහුණු කරලා මනුෂ්‍යත්වයේ ඉක්මවන්න තරම් දීර්ඝ ප්‍රබල පුහුණුවකින් ලබා ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. ඒක ධර්මයේ හඳුන්වනවා රූපාවචර ප්‍රඥාව කියලා. මේක උපත්ති හිමිකමක් වෙන්නේ නැහැ කාටවත්. ඒ ඉපදුණු මනුස්සයා හොඳ ගුරුවරු ඇසුරු කරලා බොහෝම අපහසුතාවයෙන් ගොඩනගා ගත යුතු ප්‍රඥාවක් විදිහට තමයි රූපාවචර ප්‍රඥාව පෙන්වන්නේ කරන්නේ. මේ රූපාවචර ප්‍රඥාව උත්තරීතර මනුස්ස ධර්මයක් විදිහටත් ධර්මයේ පැහැදිලි කරනවා. මනුස්සත්වයේ ඉක්මවපු ධර්මයක්. ඉතින් ඒක මතක තියාගන්න වෙනවා. දැන් අපි මේ අවසානයේ පැහැදිලි කරගෙන යන්නේ බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්නේ මේ සංසාර දුක අවබෝධ කරීමේ ශක්තිය දින හැකියාව තියෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන ඒකායන ක්‍රමයක් තියෙන්නේ. ඒ ක්‍රමය තමයි සතර සතිපට්ඨානෙ වැඩි. දැන් මේකෙන් එහා ලෝකෝත්තර ප්‍රඥාව ලබන්න පුළුවන් වෙන ක්‍රමයක් නෑ. දැන් ඊයේ වෙනකොට අපි පැහැදිලි කරගෙන ආවා මේ ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙනකොට ශ්‍රාවකයෙක් තුළ විද්‍යාමාන වෙන ලක්ෂණ හතක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ කියන ප්‍රතිඵල නැත්නම් මේ කියන ආනිසංස ලෝකෝත්තර ප්‍රඥාවෙන් හැර වෙන තැනකදී ලැබෙන්න විදිහක් නැහැ. මොනවද ඒ ආනිසංස? ඒවා තමයි සතිපට්ඨානෙ වැඩිීමේ ආනිසංස හත. දැන් ඊයේ මම නම් කරලා පෙන්නුවා ඒ ආනිසංස හත. මොනවද? පළවෙනි එක තමයි සත්තාන විසුද්ධිය. දෙවෙනි එක ශෝකයේ ඉක්මවීම. තුන්වෙනි එක පරිදේවයේ ඉක්මවීම. හතරවෙනි එක දුක තමන්ගේ නොවීම. අත්තංගමාය වීම. ඒ වගේම දෝමනස්සය අත්තංගමාය වීම. ඊළඟට හයවෙනි ආනිසංසය මාර්ගඵල ඥාන පහළ වීම. හත්වෙනි ආනිසංසය රහතන් වහන්සේ බවට පත් වීම.
මේ ආරිසංස හත ලැබෙන ඒකායන ක්‍රමයේ සතිපට්ඨානේ වැඩි වෙනවා. දැන් ඊ මතක් කරා මම මේ ටික පැහැදිලි කරලා අද ඉඳලා මේ ආනිසංසයක් ගානේ වෙන වෙනම පැහැදිලි කරලා දෙනවා ධර්මානුකූලව කියලා. එහෙමනම් අද අපිට පැහැදිලි කරගන්න සිදු වෙන්නේ ඒ පළවෙනි ආනිසංසය සත්තානං විසුද්ධියා කියන ආනිසංසය. මේ සත්‍යය පිරිසිදු භාවයට පත් වෙනවා කියන ආනිසංසය. සැබැවින්ම මේ සත්‍යය සංසාරගත සත්‍යය පිරිසිදු භාවයට පත් වෙන ඒකායන ක්‍රමයේ සතිපට්ඨානය කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙම නැත්නම් සංසාරගත සත්‍යය පිරිසිදු භාවයට පච්චරණ මේ පිරිසිදු භාවය ළඟා කරලා දෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. එහෙමනම් දැන් මේ පින්වතුන්ට ඉගෙනගෙන ලෝකෝත්තර ප්‍රඥාව දියා කාමවචර ප්‍රඥාවක් වක් ගන්න බෑ කියලා තමන් තේරුම් ගත්තොත් මේ ධර්මයේ හැසිරෙන්නලේදී නැත්නම් තමන්ගේ විනාශයක් කරා යන ගමන යන්න ලීසි වෙනවා. මෙච්චර මේ ධර්මීය පැටලීසාගතයි. මොකද බුදුහාමරන් දේශනා කරනවා ධර්මයේ සර්පේක හා සමාන. වරද්දලා තේරුම් ගන්න හැමෝම යම්කිසි අමාරුවකට පත් වෙනවා. ඒකයි උපමා. දැන් මේ සත්තාන විසුද්ධියා කියන අවස්ථාව අපි තේරුම් ගන්න යනවා. මේ සතිපට්ඨානය වැඩිමෙන් සමන් කරන භාවනාවෙන් මේ ගුණය ලැබෙන එක ඒකාන්තයි කියලා උදාහරණ දේශනා කරනවා. ඒ භාවනාව හරියට වැඩෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ගුණය තේරුම් ගන්න බැරි වෙන ප්‍රධාන හේතුව මේ සත්‍යය පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද කියලා අපි නොදිනවච්චම ලොකුවට මෙතෙන්දී බලපාන්න පුළුවන්. ඒකට ලොකුම හේතුව තමයි සත්‍යය පිරිසිදු වෙන්නේ කොහොමද නැත්නම් අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා දැන් බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව පැහැදිලි කරලා තියෙන අදහස අපි ළඟ නැහැ. දැන් අපි පිරිසිදු අපිරිසිදු කියන මට්ටම මේ ජීව මේ බණහන හැමෝගෙම හිතේ තියෙනවා. දැන් ඔබ වෙලාවට සම්මන්ත්‍රම හිතෙන්නේ දැන් ළඟ ඉන්න කෙනාට වැඩිය මම පිරිසිදු. ඒක තමයි අපේ දැක්ම අපේ දිට්ඨිය. දැන් හැමෝටම එක එක දේවල් එක එක අවස්ථාවල දැන් ගෙදර ඉන්නකොට හිතෙනවා ගෙදර ඉන්නේ අනික්යාට වැඩිය මම පිරිසිදු. සමාජයට ගියාට පස්සේ හිතෙන්නේ සමාජයේ ඉන්නේ අනික්යාට වැඩිය පිරිසිදුයි. දැන් එතකොට දැන් පන්සලට ආවට පස්සේ පන්සලේ කටයුතු කරනකොට සිල් සමාදන් වෙනකොට දන් දෙනකොට වෙන පින්කම් භාවනා කරනකොට හිතෙන්නේ අනික් අයට වැඩිය මම පිරිසිදුයි. හැබැයි මම අනික් අයට වැඩිය පිරිසිදුයි කියලා තේරුම් ගත්තට හිතුණට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් මනුස්සයෙක් සත්වයෙක් මේ සියලුම සත්වය අපිරිසිදුයි කියන්න ඒ කාරණය මනිනේ ඒක කියපල්. ඒක දන්නේ නැහැ. එයා මිනිහේ සමන් හෝ සංසාරගත සත්වයෙක් අපිරිහිදුයි කියන කාරණය බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මතාවයකින් පෙන්වන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නේ මේ හුඟක් වෙලාවට එහෙම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අපිරිසිදුතාවය අපිරිසිදු සත්‍යයේ උදා වෙන්නේ සත්‍යයකට මෙන්න මේ කාරණයෙන් කියලා එකක් දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නේ තම තමන් හදාගත් එකක්, හරි ලෝකයා දැනගත් එකක්, පිරිසිදු අපිරිසිදු භාවයමයි කියන්නේ. දැන් මිනිස්සෙක් හරි මොකක් හරි සත්‍යයක් පිරිසිදුයි කියන එක බුදුහාමුදුරුවෝ කියන විදිහට නෙවෙයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෛද්‍යවරයෙක් කියන්නේ. වෛද්‍යවරයෙක් කියන්නේ මේ මිනිස්සය හරි වෙන තිරිසන් සතෙක් හරි පිරිසිදුද අපිරිසිදුද කියලා වෛද්‍යවරයා කියන්නේ විෂ බීජ අඩු නම් පිරිසිදුයි. විෂ බීජ වැඩි නම් අපිරිසිදුයි. දැන් මේක සංසාරගත ස්වරූපයට ගැලපෙන එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඒ වගේ වෛද්‍යවරු වගේ නිකන් තමන් ගැන පිරිසිදු අපිරිසිදු භාවයේ මනින ඒකක මිමි හදාගෙන එලක්කයද ඇඟේ ගුණ වැඩි නම් අපිරිසිදුයි. බර වැඩි නම් අපිරිසිදුයි. බර අඩු නම් පිරිසිදුයි. ඔය වගේ මනස්ගත. මේවා ධර්මයට අදාළ නැහැ.
එතකොට දැන් තම තමන් පිරිසිදුද අපිරිසිදුද කියලා දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුවයි. අන්නේ ධර්මයට අනුව අපිරිසිදු වෙච්ච ටිකයි සතිපට්ඨානෙ වැඩුවම අඩු වෙන්නේ. ඒ ටිකයි පිරිසිදු භාවයට පත් වෙන්නේ. එහෙමනම් අපි බලන්න ඕනේ දැන් බුදුහාමුදුරෝ මේ සංසාරගත සත්‍යයේ අපිරිසිදු තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ මොන වගේ තත්ත්වයට පත් වුණොත්ද කියලා. මම අර ඊයේ මතක් කරා ඔයගොල්ලන්ට හරි වටිනෝය බටහිර මිනිස්සු අලුත් දෙයක් මොකක් හරි බොරුවක් කිව්වා. මොකද ඔයා බටහිරෙන් තමයි ආවේ අර මයින්ඩ් ෆුල් කරගන්න කියලා බොරු වැඩක්. ඒ කියන්නේ බොරු වැඩක් නෙමෙයි මේක. මේක මේ අලුත් දෙයක් වගේ. ඔයගොල්ලන්ට නිකන් කවදාවත් දන්නේ නැති මහා ලොකු මේ පරේතන වලින් හොයාගත්ත අමුතුම දෙයක් විදිහට කරගන්න. මෙන්න මේ මයින්ඩ් ෆුල් කියන එකෙන් තමයි පිරිසිදු අපිරිසිදු භාවයේ මනින්නේ බුදුහාමුදුරුවෝ. ඒක නැතිව ඔයගොල්ලෝ මේ කවුරුවක් ගන්න එක නෙවෙයි බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තියෙන දෙමේ. දැන් අපිරිසිදු වෙන්නේ මිනිස්සෙකෝ සංසාරගත වුණම සද්දේ අපිරිසිදු වෙන ක්‍රියාවලිය බැලුවොත් ඒ ක්‍රියාවලියට කියන නම අකුසලය. අකුසල් කිරීමෙන් තමයි සියලුම සංසාරගත සත්තු අපිරිසිදු වෙන්නේ. එහෙනම් අකුසලය කරනකොට අපිරිසිදු නම් අකුසලය කරන්නේ නැති විට අපිරිසිදු වෙන්නේ නැහැ. නම් ප්‍රශ්නේ තියෙන්නේ එයා සම්පූර්ණ පිරිසිදු සත්‍යයක් කියලා කියන්නේ බෑ. හේතුව අතීතයේ අපි අර අකුසල් කරපු හින්දා අතීතයේ අපිරිසිදු වෙච්ච ටික තමයි තුල දැන් තියෙනවා. ඒ කියන්නේ අපිරිසිදු වෙන ක්‍රම අපේ තියෙනවා දෙකක්. එකක් තමයි වර්තමානයේ අපිරිසිදු වෙන එක. අනික තමයි අතීතයේ අපිරිසිදු වෙච්ච එකේ ඉතුරු තැම්පතුව. දැන් මේකෙන් ඔයගොල්ලන් නිකන් හිතුවොත් ওই දෙකෙන් කොයිකද ඔයගොල්ලන්ගේ වැඩි? මේ මොහොතක වර්තමානයේ අපිරිසිදු වෙන එකද වැඩි, අතීතයේ අපිරිසිදු වෙච්ච එකේ ඉතුරුවද දැන් තමන් ළඟ වැඩි ඉන්නේ? දෙකම අපිරිසිදු. දැන් වර්තමානයේ අපිරිසිදු වෙන ප්‍රමාණය මේ වෙලාව ගත්තොත් නමුත් එහෙම අඩු වුණා කියලා ඔයගොල්ලන්ට මම පිරිසිදුයි කියලා තම තමන් පිරිසිදුයි කියලා තීන්දුව ගන්න බෑ. තීන්දුව අතෝ වැරදි. ඇයි හේතුව? වර්තමානයේ අපි කොච්චර පිරිසිදු වුණාද අතීතයේ අපිරිසිදු වෙච්ච ඩිගේ ඉතුරුවක් තියෙනවා. ඒ හම්බ කරපු ටික තමන් ළඟ තියෙනවා. එගින්ද අතීතයේ අපිරිසිදු ටිකක් තියෙනකොට එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ සත්‍යය අපි පිරිසිදු නැහැ. හැබැයි වර්තමානයේ සම්පූර්ණ පිරිසිදු වෙන්න එලක ඉන්න පුළුවන්. වර්තමානයේ අපිරිසිදු වෙනවා, අතීතයේත් අපිරිසිදු වෙලා තියෙනවා. ඒ අපි අපසල් කරන වෙලාවේ තියෙන ලක්ෂණ. එලකලාවට වර්තමානයේ අපි පිරිසිදු දේවල් කරනවා, අතීතයේ එහෙම දේවල් කරලා නැති නිසා වෙන් අපිරිසිදු භාවය අපේ රැඳිලා තියෙනවා. දැන් ඔන්නඔහම තමයි එතකොට පිරිසිදු අපිරිසිදු භාවය මනින්නේ. කුසලය හා අකුසලය. දැන් කුසලය අකුසලයේ මනින්න ගියාම එතකොට ගොඩක් ජාති ඕනේ. දැන් කුසල් තියෙනවා කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්. එහෙම කුසල් වෙන් කරන්න. කායික කුසල්, වාචික කුසල්, සංකල්පීය කුසල්, එහෙමත් කුසල් වෙන් කරන්න පුළුවන්. ඒකින්ද මේක දැන් මිනිත්‍ය කරන්න බෑ. කුසලයක් අකුසලයක් කරන හැම වෙලේම අපි අපිරිසිදු වෙනවා. අතීත අකුසල් වලනොත් අපිරිසිදු වෙලා තියෙනවා. දැන් අපි එහෙමනම් ඊට වැඩිය බුදුහාමුදුරුවෝ මේ පිරිසිදු අපිරිසිදු භාවය මේ මොහොතේ වර්තමානයේ පිරිසිදු භාවය හා අපිරිසිදු භාවය තීන්දු කරලා දෙන වර්තමාන ඒකකයක් දීලා තියෙනවා. මෙන්න මේක තමයි වැදගත්. මේ එකකය මේ මිනිස්යාගේ කායික ක්‍රියා එක්ක ගැළපෙන එකකයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට කායික ක්‍රියා එක්ක ගැළපෙනවා. දැන් මේ පින්වතුන් ගත්තම
මේ වෙලාවේ හොඳට සද්ධාවෙන් ගෞරවයෙන් වාඩි වෙලා සුදු ඇඳගෙන ඔය ශාරීරික ක්‍රියා ටික ගත්තම බැලූ බැල්මට හැමෝගෙම පිරිසිදුතාවයක්මයි පේන්නේ. ඒ කියන්නේ පිරිසිදුතාවයක් තමයි ප්‍රකට කරන්නේ. කායික ප්‍රිය. මේ පන්සලේ. දැන් මේ පිරිසිදු භාවය තව ස්ථාපිත වෙන්න තමයි ආ රාජීව ආශ්‍රමක සීලය තවර දන්වනවා. දැන් පන්සලට ආපම මෙහෙම කරනවා. නමුත් මේ කායික බාහිර කායේ තියෙන බාහිර ස්වરૂපයෙන් බාහිර ක්‍රියාකලාපයෙන් තම මේ මොහොතේ පිරිසිදුද අපිරිසිදුද කියලා මනින්න බැරි බව බුදුහාමුදුරු දේශනා කළා. දැන් ඔයගොල්ලෝ මෙච්චර ඔය සුදු ඇඳගෙන හිටියා. සාන්ත දාන්තව කතා නොකර හිටියට කිසිම අකුසල රූපයක්කින් කටයුතු නොකරාට මේ වෙලාවේ අපි ළඟ පූර්ණ පිරිසිදු වීම කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේදී අපි අපිරිසිදු වෙන මිම්ම මගන්නේ අපේ චර්යා රටාවකින් නෙවෙයි. ඒ කියන්නේ හැසිරීම් රටාවකට මේ මිම්ම අයිති නැහැ. ඔයගොල්ලන්ට පිරිසිදු මිනිස්සු විදියට රඟපාන්න පුළුවන්. ඔය දැන් රඟපාන්නේ. ආන්නේ. ඔබම තමයි හැමදාම කරන්නේ. ඔබ රඟපෑමක් විතරයි. මොකද හේතුව රඟපෑමක් වෙන්නේ කොහොමද අපි අපිරිසිදු වෙන්නේ කියලා හරියට ධර්මයේ ඉගෙනගෙන ඒ අපිරිසිදු වෙන එක හක් කරගෙන උන් වාඩි වෙලා හිටියොත් හරි. තේරුණාද? එහෙමනම් ඔයගොල්ලන්ට ඔහොම සුදු ඇඳගෙන වාඩි වෙලා පිරිසිදු වෙන්න පුළුවන් අද නෙවෙයි. අනාගතයේත් එහෙම වෙන්න පුළුවන් වෙන්නේ නිකම් බණ අහලා කට ඇරගෙන ඉඳගෙන හිටියට වැඩක් නැහැ. තේරුණාද? එහෙම පිරිසිදු වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. අපිරිසිදු වෙන විදිය දැනගන්න ඕනේ. ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ. මොකකින්ද මං අපිරිසිදු වෙන්නේ? ඔන්න දැන් මම ඒක කියා දෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. නමුත් දැනගනක් වෙන්නේ අපිරිසිදු වීම. මේක තමයි අපි. මොකද අපි අපිරිසිදු වෙන්න ආසා. සංසාරගත ස්වરૂපය පිරිසිදු වෙන්න ආසාව නෙමෙයි. ඒ තණ්හාව කියන එක හැම වෙලෙම උදව් කරන්නේ පිරිසිදු වෙන්න නෙවෙයි අපිරිසිදු වෙන්න. දෙවන කාම තණ්හා කියන එකත් කරන්නේ අපිරිසිදු වෙන්නීමේ උදව්. හැම වෙලෙම කාම තණ්හාව තියෙන තැන අපිරිසිදු කරනවා අපි. කාම ආවචන මට්ටමින් අපිරිසිදු කරනවා. මේක දැවැන්ත අපිරිසිදු කිරීම. භව තණ්හා දිනකොට රූප ආවචන මට්ටමේ හෝ අපිරිසිදු කිරීමක් කරනවා. ආමතන්නයි භවතන්නයි දෙක අපිට ළඟ තියෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට කාමාවචර මට්ටමේම දෙවන්ත අපිරිසිදු කිරීමක් අපිට සිදු කරනවා. දැන් ඔය දෙකට ඔයගොල්ලෝ ලක් වෙනවා මේ වෙලාවේ. සමහර විට ඔය කාමාවචර මට්ටමේ අපිරිසිදු වීම නැතුව කාම ස්වરૂපිය අපිරිසිදු වීම නැතුව භව ස්වરૂපිය අපිරිසිදු වීමට තමයි වැඩි ලක් වෙන්නේ. තේරුණානි? කොහොම හරි දැන් අපිට දැන් මේවා මොන දේ ඉගෙන ගත්තත් කොහොමද අපි අපිරිසිදු වෙන්නේ කියලා ධර්මානුකූලව දැනගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සංසාරගත සත්‍යයේ අපිරිසිදු වෙනවා කියලා තීන්දු කරන්නේ වර්තමානයේ අපිරිසිදු වුණාද, ඒ වගේම අතීතයේ අපිරිසිදු වෙන්නේ කොහොමද, අනාගතයේ අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා තීන්දු කරගන්නේ වචන දෙහි ධර්මතා දෙහි. එච්චර ගොඩක් මෙතන නෑ. හැබැයි මේ ධර්මතා දෙක කායික ක්‍රියාවක් නෙවෙයි, වාචික ක්‍රියාවක් නෙවෙයි, සංකල්පීය වශයෙන් හටගන්න මානසික ක්‍රියා දෙකක්, මනෝමය ධර්මතා දෙකක්. ධම්ම කියන්නේ වස්තුවක් නෙවෙයි, ද්‍රව්‍යයක් නෙවෙයි, සිතක් තුල පහළ වෙන චෛතසික ස්වභාවය. එනං සංසාරගත සත්‍යයගේ අපිරිසිදු වීම බුදුහාමුදුරු මනින්නේ චෛතසික ස්වરૂප දෙකකි. ආන්නේ ස්වરૂප දෙක මේ වෙලාවේ නැත්නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ට තීන්දුව කර හැකි
මගේ දැන් අපිරිසිදුකමක් නැහැ මේ මොහොතේ. වර්තමානයේ තීන්දු කරන්න පුළුවන්. මේක දන්නවන්න. හැබැයි එහෙම වර්තමානයේ පිරිසිදු වුණාට ඒගොල්ලෝ අතීතයේ අපිරිසිදු වෙච්ච ප්‍රමාණය වැඩි හින්දා සම්පූර්ණ පිරිසිදුයි කියලා තීන්දු ගන්න බෑ. මොකද අතීතයේ අපිරිසිදු වෙච්ච එකේ ඉතුරුවක් තියෙනවා. ඒකත් අපිරිසිදු බවමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. මේ වර්තමානයේ අපිරිසිදු භාවය රඳා පවතින්නේ ඒ ධර්මතා දෙක තමයි අභිජ්ජා දෝමනස්ස. බලන්න සතිපට්ඨානේ හැම වෙලෙම කියන්නේ ඔය වචන දෙක. මේ අමුතු අභිධර්මයක් මේකේ නෑ. ඔයගොල්ලෝ අභිධර්මයේ ඩිවිෂන් කියලා පටිච්චසමුප්පාදේ පාඩම් කරලා මෙලන් ගිලාට ඒ පාඩම ගියෝන කොට ඒකෙන් වැරද්දුවම තාලේ එතනම අනි වැරද්දපු නැති එකා පිළිසිදු වෙනවා. ඒක දන්නේ නෑ. ඇයි දන්නේ වෙන මොනවා හරි තෝත්තර නිකන්. තමන් අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා තමන් දන්නේ. එතකොට දැන් මනින්න පුළුවන් මේ සතිපට්ඨානේ වැඩුවම ඔයගොල්ලෝ කරන භාවනාවෙන් ඉස්සරට වැඩිය මම පිරිසිදු වෙනවා දැන් කියලා තමන්ට මනින්න බැරි එකයි. එහෙමනම් අපි ඉගෙන ගන්න ඕනේ අපිරිසිදු වෙන්නේ මොකකින්. සංකල්පනාවල ඇති වෙන අභිජ්ජා කියන ඇලීම් කියන සංකල්පනා තියෙන තැන අපි අපිරිසිදු වෙනවා. ඊළඟට අපි අපිරිසිදු වෙනවා සංකල්පනාවල ගැටීම් සංකල්පනා ව්‍යාපාද නැත්නම් දෝමනස් සංකල්පනා තියෙන තැන. ternary එහෙම නම් දැන් ඔය ලෝකයා කියන මයින්ඩ්ෆුල් කියන තැන මොනවද තියෙන්න ඕනේ? අපිරිසිදු දේවල් තියෙන්න බෑ වර්තමානයේ. ternary එහෙනම් අභිජ්ජා ඇලීම් සංකල්පනා නැති ගැටීම් සංකල්පනා නැති තැන සංකල්පනා තියෙනවා. ඉතුරු වෙන සංකල්පනා දෙකක් තියෙනවා ධර්මයේ. ඒක පාලියෙන් කියනවා අනභිජ්ජා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා. එහෙනම් ඔය මයින්ඩ්ෆුල් කියනවා කියන්නේ මොකක්ද? මොන සංකල්පනා දෙක තියෙනකොටද අනභිජ්ජා අව්‍යාපාද? දැන් ඔය මොකද ඔයගොල්ලෝ අද ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගත්තේ? ඔයගොල්ලන්ගේ ගම එල්ලා මේ කොහෙද? දැන් සාමාන්‍යයෙන් රටේ ලංකාවේ ඉන්න ආච්චිකින් අහලා බලන්න ඔබ දන්නේ නැති දේ. ඔයගොල්ලෝ මේක දැනගෙන ගත්තේ කාගෙන්ද? ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ. ඒක පාඩම් කරලා දැන් උනාද? උනේ නේ එන්නේ. ඇයි? තමම්ම ධර්මයට ගරහලා මාරා. තේරුණානේ මේ අපිරිසිදු භාවය තමයි මේ කියන්නේ. එතකොට සංකල්පනාවල අනභිජ්ජා අව්‍යාපාද කියන සංකල්පනා දෙක තියෙනකොට පිරිසිදු. හැබැයි එහෙම පිරිසිදුනා කියලා ලකුණු දාන්න යන්න එපා, මාරු වෙන්නව. මොකද අහම්මෙන් මේක අපිට ඇති වෙන්නේ. උපන්දා ඉඳලා අනභිජ්ජා අව්‍යාපාද සංකල්පනා ඇති වුණා නම් ඒ ඇති වෙච්ච සත්‍ය මිනිස්සේ නෙවෙයි අමනුස්සේමයි. ඒක හින්දා නිකන් ඔයගොල්ලෝ ලකුණු දාන්න ගිහින් අමාරු වැටෙනවා කිව්වේ ඒකයි. අමනුස්සේ වෙන්නේ දැන් අමනුස්සේ විතරයි ජීවිත කාලෙම අනභිජ්ජා අව්‍යාපාද සංකල්පනා වලින් විතර ජීවත් වෙන සත්තු මිනිස්සු නෙවෙයි. කිසිම මිනිසෙකුට එහෙම ජීවත් වෙන්න බෑ. මානව හිමිකම් නෙවෙයි මේ. දැන් අනභිජ්ජා අව්‍යාපාද සංකල්පනා විතරක් පහළ වෙන පිරිසිදු භාවයේ ජීවත් වෙන සත්වයෝ ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒගොල්ලෝ මිනිස්සුන් නෙවෙයි. ඒගොල්ලෝ දෙවියොත් නෙවෙයි. හතර අපායේ කිසිම සත්වයෙකුත් නෙවෙයි. අනභිජ්ජා අව්‍යාපාද සංකල්පනා වලින් ජීවත් වෙන සත්වයෝ තමයි බ්‍රහ්ම. ඔන්න බ්‍රහ්මියන්ගේ සංකල්පනා පිරිසිදුයි හැම විටම. ternary මිනිසයන්ගේ සංකල්පනා පිරිසිදුයි කියලා ඔයගොල්ලෝ බොරුවට ගන්න එපා. ගත්තොත් ඔයගොල්ලෝ අමාරු වෙනවා. මොකද ඔයගොල්ලෝ ගැන ඔයගොල්ලෝ දන්නේ නැහැ. ternary මොකද බ්‍රහ්මියන්ට තියෙන ගුණය මිනිසයාට නැහැ. දැන් ඔයගොල්ලෝ දැන් අටසිල් සමාදන් වෙනකොට එහෙම මොකද මොකක්ද අර ශික්ෂාපදයක් රකින්න වෙන සමාදන් වෙනව නේද?
බ්‍රහ්මචර්යාව ධම්මං අබ්‍රහ්මචර්යාව කියන්නේ ඒ කියන්නේ මොකක්ද දැන් බ්‍රහ්මචර්යාව අප්‍රක්‍රම ඔයගොල්ලෝ හිතන්නේ බ්‍රහ්ම මනසක් ඔයගොල්ලන්ට එනවා කියලාද ඈ දැන් ඒකෙම දැනගෙන අට දින රඳින්න බෑ නැත්නම් ගුරුවරට නිකම් බ්‍රහ්මයේ විලාහයක් නැහැ මොකද්ද වෙන්නේ කියලා දැන් ඔය ශික්ෂාපදේ සමාදන් වෙනවනේ අබ්‍රහ්මචර්යාව කියලා මොකද බොනවාද මේකෙන් රකින්න අපිරිසිදු වෙන එක නවත්තනවාද ඒ ශික්ෂාපදේ රැක්කම කවුරුව මේ කියලා මේ බුදුහාමුදුරුව පෙන්නන අපිරිසිදු වීම නැවතුණාද මේක රැක්කොත් නැහැ මේකෙන් අපිරිසිදු වීම නවතිනවා බ්‍රහ්මචර්යාව රකින්නවා කියන එකෙන් අපිරිසිදුකම රකින්නවා මනුෂ්‍යයාගේ කායික ක්‍රියාවලින් හා වාචික ක්‍රියාවලින් සිදුවෙන අපිරිසිදුකම කරන්න කරන පක්‍රමය තේරුණනි මොකද බ්‍රහ්මයාගේ කායික ක්‍රියා හා වාචික ක්‍රියා නැහැ දැන් බ්‍රහ්මයව දැන් ඔය කතා කරන බ්‍රහ්මියෝ ඉන්නේ ලංකාවේ ඔය පාසකම්මල විතරයි දෙකලදී කමඨහන් දෙන මහා බ්‍රහ්මයෙම ඉන්නේ ලංකාවේ පාසකම්මල දාන කියන බ්‍රහ්මිය විතරයි මොන කතා කරන බ්‍රහ්මියෝ එහෙම නැහැ එහෙමනම් බ්‍රහ්මයාත් අපි වගේ අපිරිසිදු වෙන ඔය එක එක පල් හැලි කියවන්නේ තේරුණේ කමඨහන් පල් හැලි කියවන්න කිව්වම මොකද වෙන්නේ බ්‍රහ්මයාට සම්පප්පල හැබේ අබදලේ ඉතින් බ්‍රහ්මයේ අපිරිසිදු වෙනවානේ එහෙනම් බ්‍රහ්මයේ ලෝකේ ඉන්න බැහැනේ යාට ඒගොල්ලෝ එයාත් එතකොට ඔයගොල්ලෝ වගේ කට්ටියක් තේරුණානේ මෙහෙම වෙන්නේ නැහැ ධර්මීය යම් කිසි විදිහකට බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට විතරයි මේ සංසාරේ සියලු ධර්මතා වැඩ කරන්නේ ඒක හින්දා නිකන් බ්‍රහ්මයේ කතා කරන්න යන්න ඕනේ නැහැ බ්‍රහ්මචර්යාව කියන්නේ මනුෂ්‍යයගේ බ්‍රහ්මචර්යාවකට එන්න කියන්නේ බුදුහාමුදුරුවෝ බ්‍රහ්මීක් වගේ හැසිරෙන්න කියනවා අඩුම ගන්න කායික ක්‍රියා වාචික ක්‍රියා වලින් ඔන්න ඕක තමයි බ්‍රහ්මචර්යාව අපේ බ්‍රහ්මචර්යාව බ්‍රහ්මයාගේ මානසික චර්යාව අපිට ගන්න බෑ තේරුණානේ අපිට තියෙනවා චර්යා ස්වරූප තුනක් බ්‍රහ්මයාට එකයි අපිට තියෙන තුන මොනවද කායික චර්යා වාචික චර්යා මානසික චර්යා දැන් අබ්‍රහ්මචර්යා රකින්න කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ අපේ කායික චර්යා වලින් අපිරිසිදු වෙන එක සම්පූර්ණ නවත්තන්න කියලා වාචික චර්යාවෙන් අපිරිසිදු වෙන එක සම්පූර්ණ නවත්තන්න බලන්න මහන්සි ගන්න එක තමයි අබ්‍රහ්මචර්යාවෙන් කරන්නේ එහෙම නැතුව තම බ්‍රහ්මියෙක් වෙනව නෙවෙයි නේද බ්‍රහ්මියෙක්ගේ ගුණ ගන්න බැරි වෙන හේතුව අපිට මනෝමය චර්යාවෙන් පිරිසිදු වෙන්න බෑ බ්‍රහ්මයාට වගේ තේරුණානේ සීල් ගත්තා කියලා එහෙම වෙන්නේ නැහැ ඊට එහා ශික්ෂාවලට යන්න වෙනවා අපිට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්න සීලෙන් විතරක් බෑ මොකද සංකල්පනාවල අපිරිසිදු වීම නවත්තන්න බැරි වෙනවා දැන් ඔය විදිහට බලනකොට හැමෝටම තේරෙන්නේ නැති මේ අපිරිසිදු වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. මේක නිකන් ඉගෙන ගත්තට පස්සේ මේ වගේ නිකන් කුලප්පු හැදෙන්න හරියන්නේ නැහැ. එහෙනම් මම ළඟ නම් අපිරිසිදුකම අඩුයි අරයා ළඟ තියෙනවා. ඔය හැදෙන්න කුලප්පු. එතන එහෙම හිතන අයට හැම වෙලෙම මේක පහර දෙනවා අනිත් පැත්තට. ඒ හිතන එකත් අපිරිසිදු වෙන ක්‍රමයක්. ඒකයි පහර දෙනවා. එහෙම මේ කාර්යවත් පිරිසිදු අපිරිසිදු භාවය තමන්ට මනින්න බෑ. එහෙම මනින්න ගිය හැටි තමයි අපිරිසිදු වෙන්නේ. තේරුණා නේද? එහෙම කරන්න යන්න එපා. දැන් අපිරිසිදු භාවය අපි ළඟ ඇති වෙන ක්‍රමයේ විතරක් ඉගෙන ගන්න සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස දෙක ඇති වෙනවා නම් අපි අපිරිසිදු වෙනවා. හැබැයි සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද ඇති වෙනකොට අපි අවිජ්ජා දෝමනස්ස ඇති වෙනකොට වැඩිය වැඩි ප්‍රමාණයක් අපිරිසිදුකමෙන් යුක්ත වෙනවා. මම මතක් කරලා දුන්නා දෝමනස්ස හා ව්‍යාපාද දෙකේ වෙනස මොකක්ද කියලා. දැන් අපි සංකල්පනාවලම ඇති වෙන්නේ ව්‍යාපාදයක්.
ඒකත් අපි රිදු වෙන ක්‍රමයක් අපි. සංකල්පනාවලම ඇති වෙන්නේ අවිද්‍යාව කියන එක. ඒකත් සංකල්පනාවල අපි රිදු වෙන ක්‍රමයක් අපි. නමුත් අවිද්‍යාව තියෙන තැන අපිරිසිදු වීම වැඩි අපි. දෝමනස්සයේ තියෙන තැන අපිරිසිදු වීම අඩු. දැන් ඔයගොල්ලෝ මේ පන්සලේ මේ සීල් සමාදන් වෙලා අටසිල් ගත්ත වෙලාවක හරි දැන් නම් ආදිවාස්තමයේ සීලේ රැක්කත් ප්‍රමාණවත් මේකට මේ රැකිලා මේ වගේ වෙලාවක මේ බණහන වෙලාවේ අපිරිසිදු වෙන්නේ සංකල්පනාවල කොටස් දෙකකින් පමණයි. මොකකින්ද අවිජ්ජාහ දෝමනස්සේ ව්‍යාපාදී හටගන්නේ. ඔන්න දැන් ඔය කාමාවචර කුසල් ඒගොල්ලෝ බෞද්ධයෝ පන්සලට ඇවිදින් කරන මොනවා හරි පින්කම් පූජායේ හැමතැනදීම බොහෝ විට අපිරිසිදු වෙනවා වෙනවා නම් වෙන්නේ අඩු ලංසෝදී. ඒ ලංසෝදී කියන්නේ කොහොමද සංකල්පනාවල අවිද්‍යා දෝමනස්සෝනි තේරුණේ. ඕක ඔයගොල්ලන්ට විතරක් හිමි වෙච්ච බෞද්ධ උමයා මා බෞද්ධයන්ගේ හිමිකමක් විතරක් නෙමෙයි. ඒ ආගම් ලබ්ධිකයෝ ඒ තමන්ගේ ආගමික වශයෙන් කරන ආමිස පින්කම් වගේ දේවල් කරනකොට මේ විදිහටමයි ඒගොල්ලන්ගේ පිරිසිදු අපිරිසිදු භාවය රඳාපවතින්නේ. තේරුණාද? ඒතර හින්දු ලබ්ධිකයේ ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන පූජාවකත් ওই මුනියෙම තියෙනවා. ඒ විලාවේ ගොල්ල gedere ඉන්න තරම් අපිට හිතු වෙන්නේ නැහැ. දැන් ඒ වගේම අපි ක්‍රිස්තියානි කෙනේ අර පල්ලියට ගිහිල්ලා ගීතිකා කියනකොට gedere ඉන්න තරම් අපිට හිතු වෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ බුදු ගුණ සජ්ජායනා කරලා පූජාවක් තියනකොට බෝධි පූජා තියනකොට අපිට හිතු වෙනවා අඩුයි. තේරුණානි? දැන් එහෙනම් අපිරිසිදු වෙන ක්‍රම ගත්තම අපි ජීවිතයේ විවිධ ස්වરૂපයේ අපිරිසිදු වීම වැඩි කාල තියෙනවා අඩු කාල තියෙනවා කියලා තේරෙනවා. තේරුණාද? දැන් එහෙමනම් දැන් ගෙදෙද්දි ගත්තොත් වැඩියෙන්ම අපිරිසිදු වෙන්න දවසම අපිරිසිදු වෙවි ඉන්න පුළුවන් තමක් තියෙනවා. ඒ වගේම එහෙම නැති දවස් තියෙනවා. තේරුණා? දැන් අපිරිසිදු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිජ්ජාහරා අනික ව්‍යාපාද හෝ දෝමනස්ස. දැන් නිකම් ඔයගොල්ලන්ගේ මං ඔයගොල්ලෝ මං අහන්නේ නැහැ. ඔයගොල්ලෝ මහා ඇහුවා කියලා හිතාගන්න ඔය. ඔයගොල්ලන් අහන ප්‍රශ්නයකට ඔයගොල්ලෝ උත්තර දෙන්න. ඔයගොල්ලෝ අහන ප්‍රශ්නේ මම මතක් කරලා දෙනවා ඔයගොල්ලන්ට. දැන් ගෙදර ඉන්නකොට වැඩියෙන්ම දිනපතා වැඩියෙන් අපිරිසිදු වුණේ අවිද්‍යා මගින්ද දෝමනස්සේ මගින්ද කියලා වෙන් කරගන්න පුළුවන්ද? අන්න එහෙම පුළුවන් වෙච්ච දවසට ඔයගොල්ලෝ දිනු. හැබැයි එහෙම වෙච්ච දවසට දිනු. තේරුණනේ? එහෙම වෙච්ච දවසට එහෙම වෙන්න දවස් වෙච්ච දවසට කියන්නේ එහෙම ಗುಣ තිබුණා නම් ඒ ගුණය ලැබෙන්නේ සතිපට්ඨානේ ආනිසංසයකින්මයි. තේරුණ අපි පස්සේ බලමු. එහේ ඒ තැන මොකක්ද? දැනට නම් නෑ ඔයගොල්ලෝ. දැන් කවුරු හරි උත්තරයක් දුන්නොත් මම නම් අපිරිසිදු වෙන්නෙම නෑ කියලා ඒ වචනේ උත්තරේ කියන වෙලාවක් තියද එහෙම උත්තරයක් හිතන වෙලාවක් තියද ඒ හිතන වෙලාවම අපිරිසිදු බොරුවයි කියන්නේ මංජනකයි. ඒකින්ද මෙතන කතා කරලා විඳන්න බෑ. මේ පිරිසිදු අපිරිසිදු භාවය බොරු කරලා විඳන්න බෑ. තේරුණා නේද? බොරු කරපු හැටි ඒවලම අපිරිසිදුයි. ඒකින්ද දැන් මනිනවා නම් මනින්න තියෙන්නේ තමන්ගේ ප්‍රඥාව අවදි කරගෙන තමයි. අනුන්ගෙන් මොකක් මේකට ගන්න බෑ. ගන්න ගියහැටිය අපිරිසිදු වෙයි. දැන් ඒකින්ද ගැඹුරුයි. නමුත් බුදුහාමුදුරුව පෙන්නනවා මේක මේ සත්තාන විසුද්ධිය සියලුම සත්‍යය පිරිසිදු භාවයට පත්තර
ඒකායන ක්‍රමයේ සතර අධිපත්‍යණිය වැඩිම වෙන කිසිම ක්‍රමයකින් අපිරිසිදු භාවයක් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා තේරුණා නේද දැන් ඔන්න ඕකදී ඉතින් ඔයගොල්ලන්ට මෙහෙම ගැටළු වෙන්න පුළුවන් එහෙමනම් දැන් මම මේ ගියා දුන්නේ වැත්ති වෙනවනේ මෙහෙම පිරක් වෙලාවට අපි දැන් අපිරිසිදු වෙන තැන් තියෙනවනේ මේ සංකල්පනා දැන් අපිරිසිදු වෙන සංකල්පනාවනේ අවිජ්ජා දෝමනස්ස කියලා ගත්තෙම ඕක ඉතින් ඇති වෙන්නේ නැති තැනුත් අපිට ඇති වෙනවනේ එතකොට තියෙන්න ඕනේ සංකල්පනා මොනවද සංකල්පනා අනවිජ්ජා අව්‍යාපා තේරුණානේ දැන් ඒ ඒ අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ දැන් මේ බණහන කොට ඔයගොල්ලන්ට මේ බණහන අද ඊ අද විතරක් නෙමෙයි ජීවිතයේ ඔයගොල්ලෝ බණහයිම කරන්නේ ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් කරන්නේ කාටද ගෞරවය දෙන්නේ කාටද ශ්‍රද්ධාව දෙන්නේ ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව කියනවා දැන් ඔයගොල්ලෝ දේශනයක් අහන්නේ මොනවා හරි ඔය ඉස්කෝලේ ළමයි මේ දැන් ඉගෙන ගන්න කි ගුරුවරයෙක් උගන්වනවා උගන්වනදී ගැන ඒ යාට හොඳ නම් තවන් දෙනවා නම් හොඳට එතන තියෙන්නේ මොකක්ද සද්ධාව ගෞරවයේ තියෙන්න ඕනද ඕන නැතුවත් ඒක කරෙන්න පුළුවන් ඒක කරෙන්න පුළුවන් තේරුණානේ හැබැයි ළමයෙකුට පුළුවන් ගුරුවරයා කෙරෙහි සද්ධාවෙන් හා ගෞරවයෙන් උත් ඒක ඉගෙන ගන්න තේරුණා නේද? ආන්නේ එහෙම ඉගෙන ගන්න ළමයෙක් ඉන්නවද? ඒ ඉගෙන ගන්න කාලය එයා අපිරිසිදු වෙන්නේ. තේරුණා නේද? දැන් ඔන්නෝක ගේන්න කියලා කියන්නේ අර අර යුරෝප මිනිස්සු. මයින්ඩ් ෆුල් කරන්න කියන්නේ ඕක තමයි ඔය ගේන්න කියලා. ගේන්න බෑ කවදාවත්. තේරුණා නේද? එහෙම ගේන්න බෑ බුදුහාමුදුරු පෙන්නලා දිනවා. ඔය தත්ත්වය සාමාවචර මිනිසියෙකුට ගන්න පුළුවන් විදි මෙන්න මෙච්චරයි තියෙන්නේ. තේරුණා නේද? මේවා මේ අපේ භාවනාවට අදාළ ඒවා නෙවෙයි. මම ඔයගොල්ලන්ට කියා දෙන්න නිකන් බටහිර මිනිසු කියන ඒවා කරලා මේවට විසඳුමක් එන්නේ නැහැ. මෙතනින් පිළිසිදු කරන්නත් බෑ සර්ව සම්පූර්ණ. නමුත් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා මෙන්න මේවයි ඔය කියන පිළිසිදු කාම ගෙදර සමාජයේ මරණකම් පවත්තන් ගන්න දේසි විදිය. මේක සම්පූර්ණ පිරිසිදු වීමක් නෙමෙයි වෙන්නේ. නමුත් අර අවිජ්ජා දෝමනස් ඇතිවීම, අවිජ්ජා ව්‍යාපාද ඇතිවීම අඩු වෙනවා. ඒවට තියෙන කාරණා ටික තමයි මෙන්න මේ කාරණා. පළවෙනි එක තමයි බාලියෝ ඇසුරු කරන්න හොඳ නැහැ. බාලියෝ කියන්නේ මේ අකුසලයට නැඹුරු අය ඇසුරු කරොත් අපිරිසිදු වෙන ඇසුරු කරන මනුස්සය. තේරුණා දෙවනි කාරණය ඔය තමන් පිරිසිදු භාවය රැකගෙන යන්න ඕන නම් මනුස්සත්වයට අදාළ කර්ම කර්මඵලයේ ඒ වගේම අකුසල් නොකරන කුසල් කරන විදිහේ පණ්ඩිතය ආසකු කිරීම කළ යුතුයි තේරුණා ඊළඟට මේ ඔය කියන පිරිසිදු භාවය රැකගන්න ඔයගොල්ලෝ සතියේ ඔන්නේ පිරුවට වැඩක් නැහැ. කල්පනාවෙන් දෙද්දන්දට වැඩක් නැහැ. ඊට වැඩි ලස්සනට බුදුහාමුදුර ඔය කියන ටික දේතරම්. ඒ ප්‍රතිපිටි උත්තම් පිටවන්නෝනේ. ඒ ප්‍රති. එතකොට සමාජයක පිටි උත්තු කියලා එන්නේ gedara නම් වැඩි හිටි ඔක්කොම බාලයන්ගේ පිටි උත්තු. තේරුණානේ. දැන් එතකොට බාලව ආශ්‍රය කරන්නේ නැතුව ගෙදරක ඉන්නකොට සමාජයේ ඉන්නකොට පණ්ඩිතය ආශ්‍රය කරමින් ප්‍රජීවිතම් පිදවනවා නම් පිදීයුත් ආගමනෝ වෙනස් වෙනවා රටානෝ වෙනස් වෙන්න පුළුවන් තේරුණානි දැන් ඔයගොල්ලෝ බෞද්ධ විදියට පිදීයුත් කියලා ගන්නවා දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ කොහොමත් ඉන්නවා ඊට අමතරව ඉන්නවා ත්‍රිවිධ රත්නේ ධර්මයේ පිදීයුත් දෙයක් විදියට ගන්නවා
බුදුහාමුදුරුව පිළියෙත පුජ්‍යලයක් විදිහට සලකනවා. මහා සංඝ රත්නයේ පිළියෙත පුජ්‍යලයක් විදිහට පුජ්‍යලයක් විදිහට සලකනවා. තේරුණා නේද? වෙන ආගමක් ගත්තම මේගොල්ලෝ හතර දෙවියන්ගේ රූපයක් හරි පිළියුත්ෙක් විදිහට සලකනවා. දැන් ඒක බුදුහාමුදුරන්ට අදාළ නැහැ. මම මේ කියන්නේ සියලු මිනිස් වර්ගයාට කොහොම හරි අඩුවෙන් අපිරිසිදු වෙලා ගෙදර ජීවත් වෙන්න ඕන නම් ඔයගොල්ලන්ට ඔය මංගල සූත්‍රයේ තියෙන මංගල කර්ම වල 30 වෙනි මංගල කාරණේ දක්වා පිළිපදේ. ඕක කරන ඕනම මිනිස්සෙක් අනිවාර්යයෙන්ම අර මයින්ඩ්ෆුල් කියන එකේ ජීවත් වෙනවා. තේරුණාද? හැබැයි යා නියම් දකින්නේ. ඒ වගනා කියලා කවුරුත් නිවන් දකිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. නමුත් මනුස්සත්වයේ මත ජීවත් වෙනකොට අර අධික ලෙස අපිරිසිදු වීම අඩු වෙනවා. ඒ කියන්නේ අපිරිසිදු වීම නැත්තට නැතුණා නෙමෙයි මේ කියන්නේ අවම වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා දෝමනස්ස අඩු වෙනවා. තේරුණාද? එහෙනම් වැඩි වෙලා තියෙනවා අනවිද්‍යා අව්‍යාපාද. දැන් අපිට මේ පිරිසුකම වචන දෙකකින් මනින්න ගියාම ටිකක් පැටලෙලිනේ. දැන් ඔයගොල්ලන්ට දැන් මේ වෙලාවේ බැලුවම තේරෙන්නේ නැහැ. මේ බැලුවම මම නම් එතකොට ඒ කියන්නේ මේ දැන් මේ මනහඬ ආපු වෙලාවේ ඉඳලා අපිරිසුුනේම නැහැ කියලා තමයි අපි දැක්මට අහන්නේ. මොකද හේතුව මට නම් එහෙම සංකල්පනාවල තදබල ඇලීමක් ඇති වුණේ නැහැ. කවුලුවක් ගැට ගැටීමක් ඇති වුණේ නැහැ. සාන්ත දාන්තෝ හොඳින් බණ ඇහුවා. ඒක ඉන්නා මේ මං ළඟ නම් මෙහෙම පිළිසිදුන්නේ නැහැ කියලා තීන්දුවක් ඕන නම් ওই 50 ණයට ගත්තගේ දැන් මම කියන්නේ අපේ රිදු වෙන ක්‍රමයක් ඕකත් ඉගෙනගෙන Taman පිළිබඳ මීම්මකුත් හැදී යකි. හැබැයි මේ මීම්ම ඒ විදිහටම හැදලා වරද්ද ගන්න එපා. තේරුණානේ? හේතුව දැන් මොනවා හරි දෙයක් කියන්නේ කා එක කාරණයකින් කිව්වොත් තේරන ප්‍රමාණයයි කාරණා දෙකකින් කියනවා නම් තේරන ප්‍රමාණය අතර වෙනසක් තියෙනවා. එක කාරණයකින් කිව්වම තේරෙනවා අඩුයි අපිට. කාරණා දෙකකින් කිව්වම තේරෙනවා වැඩි. කාරණා තුනකින් කිව්වොත් කාරණා දෙකකින් කියනවට වැඩිය තේරෙනවා වැඩි. තේරුණානි? දැන් එහෙමනම් මම කියා දෙනවා තව ධර්මයේ අපිව අපිරිසිදු වෙන කාරණා තුනකින් කොහොමද බුදුහාමුදුරු දේශනා කරන්නේ? අපේ අපිරිසිදුභාවයේ වර්තමානයේ යට ගන්න කාරණා තුන මොකක්ද? ඔන්න හොයාගන්න බලන්න කාරණා තුන මේවායි. පළවෙනි මේ මම කියවන්නේ මේ අවිජ්ජා දෝමනස් හටගන්නේ සංකල්පනා වල නේද? සිතුම් පැතුම් වල නේ මේ අපිරිසිදුභාවය හටගන්නේ. එතකොට තුනකින් කිව්වම ඔයගොල්ලෝ ළඟ බලන්න එහෙම සංකල්පනා අර දෙකෙන් වැඩිය මොන හරි ඊට වැඩි දෙයක් මල් ළඟ දැන් තියෙන්න පුළුවන් කියලා තේරෙයි ඉගෙන ගත්තොත් මොනවද ඒ? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. අපි කියන්නේ විහිංසා සංකල්පන. දැන් ඔය තුන ගත්තොත් අවිද්‍යා ව්‍යාපාද කියන දෙක කෑලි තුනකින් කිව්වා. තේරුණේ? දැන් මම කියන්නේ ඔයගොල්ලන්ට එහෙම බැලුවොත් ඔයගොල්ලන්ව නිකම් අපිරිසිදු වුණා මේ වනාහන කොට කියලා තේරෙන තැන් එන්න පුළුවන්. ඇයි? විහිංසා සංකල්පනා කියන්නේ මොනවද? තව සංසාරගත තත්ත්වයකට කරන සියුම් ගැටීම හිංසාව හිංසාකාරී හැඟීම හිංසාකාරී ක්‍රියාවක් දැන් බණින එක විහිංසා සංකල්පනාවලින් උපදින වාචික ක්‍රියාවක්. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ගේ අර දැන් ඔය පාටි වලදී හැම වෙලක් කියලාට කරන්නේ දැන් මනින්නේ මේ ශිෂ්ට සම්පන්න අය කතා කරන්නේ ඔයගොල්ලෝ දෙයි මොකද වාචික අකුසල් කරන්නේ. දැන් ඒ වුණාට අර නිකන් උරෝගණ හිම යන්නේ ගස්සගෙන යන්නේ ඒ ඒ ඒක විහි කරපු සංකල්පන මොකක්ද? විහිංසා. අනුන්ට හිංසා කරන්න දන්නවද?
තේරුණනේ. නෑ ඒක ප්‍රකට කරේ කොහෙන්ද? වචනින් නෙවෙයි. කායික ක්‍රියාවෙන්. එතකොට ධර්ම වෙන්නේ. තේරුණා? ආ දැන් ඒකත් කරන්නේ නැන්නේ මට වරෝන් මේ වෙන්නේ. එහෙම කරා නම් නෑ ඒක වෙන්නේ. ඒකත් නෑ කියලා දන්නවා අපි එහෙම කරේ නෑ. නමුත් මේ තරම් කල්පනා මේ මනහර කොට ඉන්න පුළුවන් වුණා. එන්නේ කොහොමද? අනේ මට මේවා ඉස්සර කවුරු හරි කියා දුන්නා. එතකොට ඉස්සර කවුරු හරි මේ ලෝකෙ හිටිය ඔක්කොටම හිතා ගන්නවා. ආය සමාවන්නේ. ඔන්න තම තමගේ නැහැ තිච්චිවක. නෑ එහෙම සංකල්පනා හට ගන්න එකෙන් අපිට නවතින්න පුළුවන්. ඒක අභූර්ණී අර තුනෙන් කිව්වම නේද දැන්? ඈ? දැන් අපිට හිතුවේ නේද දෙකෙන් කිව්වම අහුවෙන්නේ නැහැ. දෙකෙන් කිව්වම මොකද්ද? ඇලීම් සංකල්පනා ගැටීම. අවිද්‍යාව ව්‍යාපාද. ওই දෙක නන්නේ මන්න. ওই දෙක නැතුනාට තුනකින් කිව්වම මේක ඇලි දිනනවා. තේරුණානේ? ආ දැන් මං කියා දෙන්න නෑ දැන් නෑ කියලා හිතනවා නම් ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා තුනකින් නෙවෙයි මේක පහකේ. එතකොට නම් දැන් කීප දේ මටත් පේනවා ඒකට අවිද්‍යාවයි. ඒ සංකල්පන තියෙනවා. ඒකට අවිද්‍යාවයි. දැන් පහකින් අපිරිසිදු සංකල්පනා ධර්මානුකූලව කියා දෙන්නේ කොහොමද? මේක 아무ත දෙයක් නෙවෙයි ඒගොල්ලෝ කට් පාඩම් කරලා විභාග දීලා එකේ කාරෙක් ගියෝ ගියොරත් නිකන් සම්පප්පලාප කරපු වචන පහ. කවුරුත් දන්නේ වචන පහ. නමුත් මේ වචන පහේ අන්තර්ගත ධර්මය අපි අපිරිසිදු කරනවා. ඒකට කියනවා පංච නීවරණ. තේරුණා? දැන් අවිද්‍යා දොම්මනස කියන අපිරිසිදු වෙලේ ධර්මතා දෙක කරුණු පහකින් කියුවම තමයි පංච නීවරණ. එහෙනම් මේ අපිරිසිදු කරන ධර්මතා තමයි නීවරණ පහ. තේරුණා? නිවන වහන්නේ මේ අපිරිසිදුකම හින්දාමයි. දැන් නීවරණ කියන්නේ නිවන වහනවා කියන එක. දැන් ඊටෙදි ගත්තම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්‍රිය. මේකෙනුත් අපිරිසිදු වෙනවා. ඒකයි මම කිව්වේ මටම පේනයි ඉන්නවා කියලා. ඒ අපිරිසිදු වීමෙන් බනහන. එයා හිතන්නේ මං විතර පිරිසිදු වෙන්නේ නැහැ. දැන් පේනවනේ මේක එහෙම නැහැ කියලා. දැන් තීන මිද්දේ කියන ධර්මතාවය බුදුහාමුදුරු පෙන්නනවා අවිද්‍යා දෝමනස්ස මාගේම ඒකමයි මේ සිවුම් තැන. තේරුණනේ? දැන් බලන්න කොයිගොල්ලෝ දැන් ධනහනෝ වගේද පිරිසිදුක කමේ උච්චතම අවස්ථාව එන්නේ දැන් බණහීම. දැන් අපිට මොක අහලා තියෙන විදියටත් ආමිත පින්කමට වැඩිය පිරිසිදුයි ප්‍රතිපත්තිය සිල් රැකීම. සිල් රැකීමකට වැඩිය පිරිසිදුයි සමත භාවනාව. සමත භාවනාවට වැඩිය පිරිසිදුයි සතිපට්ඨාන විපස්සනා භාවනාව. එහෙනම් මේ අධිකුසලය ධර්මයේ හඳුන්වන්නේ ඒ සත්‍යයේ වර්තමාන පිරිසිදු භාවයේ පවත්වන බලතලය අනුව. එතකොට වර්තමාන පිරිසිදු භාවයේ අවම් මට්ටමකට ගෙනියන කුසලය තමයි ආමිත පින්කම. ඊට වැඩිය ප්‍රබලයි පංචිල් රකින්න මිනිස්යාගේ තියෙන පිරිසිදු භාවය. තේරුණානේ? එයාගේ දෛනික තමන්ගේ මනුස්ස ජීවිත කාලයේ පිරිසිදු භාවයේ මැන්නොත් එයා පිරිසිදුයි ගොඩක්. ඒ වගේම දැන් සමත භාවනා කරන වෙලාවේ කරපු කාලේ අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් පන්සිල් රැකගෙන දවසකට පැය භාගිකානේ මෛත්‍රී භාවනාව හෝ බුදු ගුණ භාවනාව වගේ සමත භාවනාවක් පැය භාගිකානේ අවුරුදු 50ක් විතර කරනවා. එතකොට එයාගේ පිරිසිදු භාවය ගත්තොත් පන්සිල් විතරක් රැකලා අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනාට වැඩිය අරයාගේ පිරිසිදු භාවය වැඩි. දැන් ඔන්න ධර්මයේ ඇත්තටම ඔයගොල්ලන්ගේ ඇත්තත් ඉගෙන ගන්න. තේරුණානි? දැන් කවුරු හරි කෙනෙක් අවුරුදු 50ක් තිස්සේ භාවනා කරනවා.
එයා ඉස්සෙල්ල මෛත්‍රී භාවනා කරා. ටිකක් කල් යනකොට විනාඩි දෙක භාවනා කරනකොට නින්දට වැටෙනවා. පැය තුනකට පස්සේ හැරෙනවා. බුදු වර්ගහකට ගෙදර යනවා. වට පිටත් බලනවා මේ කී දෙනෙක් මෙච්චර වෙලා භාවනා කරනවා. දැලුවක් අවුලෝනේ. අනික ඒ නැගිටලා ඉන්නේ. තමයි ඒකට ලකුණ බුද්ධාගෙන මම එසේ මෙසේ කියන්නේ පැය තුනක් හිටිය වෙලාව බලලා හිරි මෙම ඇරලා පුටුව කරගහගෙන යනවා. දැන් අවුරුදු 50 කොහොම ගියේක අපිරිසිදු වෙච්ච ප්‍රමාණය කොච්චරද? ඒ අර පැය තුනම තීන විද්‍ය කියන එකෙන් අපරිසිදු වෙලා නේද යා? එහෙම නැත්නම් පන්සිල් රැගෙන ගෙදර වැඩක් කරගෙන ධර්මාණයක් දීගෙන හිදි මිනිස්සයා ඉච්චර අපරිසිදු වෙන්නේ නේ. ඕක තමයි ධර්මයේ සත්‍යය. වරද්ද ගත්තොත් වරදිනවා. ආයේ තේරිල්ලක් මේකේ නැහැ. තේරුණා නේද? මනින්න ඕනේ හරි දේම. හරියට තමන්ගේ යන තීන්දුව ගන්න හරියට ධර්මයේ ඉගෙන ගන්න. බොරුවට ඉගෙන ගන්න එපා. තේරුණා නේද? එහෙමනම් දැන් මම කියආ දෙන්නවා. අපිරිසිදු භාවය අපේ රඳව පවතිනවා. සංකල්පනාවල කාරණා දෙකකින් කිව්වොත් අවිජ්ජා ව්‍යාපාද නැත්නම් ඒක අවිජ්ජා දෝමනස් වෙනවා කායික අපිරිසිදු වීම වාචික අපිරිසිදු වීම නැති තැන අපිරිසිදු වීම සංකල්පනවල ස්වરૂපිය. එහෙම නැත්නම් තුනකින් අපිරිසිදු වෙනවා කියලා ගත්තොත් අපිට දකින්න හම් වෙනවා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඒ වගේම දැන් කාරණා පහකින් අපිරිසිදු භාවය අපිට මනින්න පුළුවන් සංකල්පනාවල. ඒක කාමච්ඡන්ද සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, තීන මිද්ද සංකල්පනා. තේරුණානේ? නිදිමතාවොත් ඔයගොල්ලන්ට ඔය භාවනා කරනකොට මම කියලා තියෙන එක නිදිමතාවොත් නැගිටින්න. ආයේ මෙතනින් ඉහා අපිට පිරිසිදු භාවයක් මේ හිතන්න එපා. තේරුණානේ? ඒකෙන් පිරිසිදු භාවයක් තීන මිද්දෙන් පිරිසිදු කරන්නේ නැහැ, අපි අපිරිසිදු කරනවා. එහෙනම් සත්තාන විසුද්ධියම උනේ ගන්න පුළුවන්ද? තීන මිද්ද දීන මිද්දේ උදව්වෙන් ගන්න පුළුවන්. අවදාවත් නැහැ. මොකද අපි ඍදු කරන්නේ කියලා. අපි ඒ ධර්මතාවයට ගනුදෙනු කරලා බෑ මේක. තේරුණනේ? තමන් වංජනික ධර්මයකට අහු කරනවා. දැන් ඒ වගේම දැන් බලන්න ඊගාව නීවරණ වල අපි ඍදු කරන ධර්මතාවයේ දෙකක් කියන්නේ දැන් ඔය ගොල්ලන්ට දැන් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ දෙහිකින් ගත්තම. නේ ගැටීමක් නැති පුජ්‍යලයක් එක්කද? දැන් ඒ වුණාට දැන් මෙහෙම වුණොත් විචිකිච්ඡාව, උද්දච්ච කුක්කුච්ච, නොසන්තුම් භාවයේ මේ කියන්නේ නොසන්තුම් වෙනවා කියන්නේ මොකක්ද? සංකල්පන. ගැටෙන. දැන් මේ බණ අහනකොට ඔයගොල්ලන්ට ওই නොසන්තුම් භාවය හටගන්න මං මෙච්චර කල් කරපු ඉදී හරියද? දැන් මේ කරන එක කොහොමද මං වෙනස් කරන්නේ? ඕ හිතෙන්නේ නැද්ද බණ අහනකොට? ඈ ආයේ හිතෙනවා කියන්නේ මොකද්ද? ආය අපිරිසිදු වෙනව නේද? ඇයි උද්දච්ච කුක්කුච්ච කියන්නේ? නසන්තුම් වෙනවා. දැන් ඊට පස්සේ දැන් ওই බණ අහන තාක් කාල වෙනකන් තව පුදුම ගැටලුවක් තියෙනවා. පස්සේ නිවරණේ බලපාන. විචිකිච්ඡාව සැකේ. අපි කරන විදිහ මම කරන භාවනා කරන විදිහ හරිද? මන සිල් රැක්කේ විදිහ හරිද? දැන් ඔබ හිතනවා නම් මෙතෙන්දී ඔයගොල්ලන්ගෙන් පිරිසිදු වෙනවා කියලා හිතන්නේ නේ? අපි තේරුණානේ. ඒක හින්දා මෙහෙම හිතන්න මේවා මේ නිකන් කතා කරලා අපිට ඕන ඕන විදියට බොරුවට පිරිසිදු වුණා කියන මත හදන්න මවා ගන්න බෑ. තේරුණානේ? ඔයගොල්ලන්ට ඔය නීවරණවල විචිකිච්ඡා ඒ වගේම උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අපිරිසිදුීන් දෙකෙන් අහක් වෙන්න පුළුවන් වෙන්නේ භාවනාවක බලයකට විතරයි. බණ අහලා කවදාවත් බණ අහන්න අහන්න ඔය නිවර්ණ දෙක බලගන්න. තේරුණානේ? හැකේ වැඩි වෙනවා, නොසන්සුන් භාවය වැඩි වෙනවා.
ඔය නීවරණ දේ උදව් වෙලා තමයි අපිට මොකක් හරි ඔය උගච්චම ලැබුණේ. ඔය ගොල්ලන්ට උගච්චම ලබා දෙන්න උදව් කරේ ඔය මේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද නෙමෙයි. තේරුණානේ? මොකද ව්‍යාපාදයේ උදව් වෙනකොට ඉගෙන ගන්න ළමයෙකුට උදව් වුණාම ඒක කවදාවත් විශ්වවිද්‍යාලෙක ඉන්නවනම් උපාධිය ගන්න නැහැ. ගුරුවරුන්ට ගහලා වර්ජන කරලා ඌ ඉරිය. තේරුණානේ? දැන් එහෙම වෙන්නේ නැහැ ඉගෙන ගන්න කාලේ. දැන් පොඩි ළමයෙක් වුණත් එහෙමයි. ඔය ව්‍යාපාදයේ ඉන්නවනම් ගුරුවරයා කරේ මොකද වෙන්නේ? ඉගෙන ගනීද? අවලාව අධ්‍යාපන පිටන්නේ. හැබැයි ඔයගොල්ලෝයන්ට ව්‍යාපාදයේ ගුරුවරුන් කෙරෙහි ආවෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ සාර්ථක අධ්‍යාපනයේ සාර්ථක වෙන්න උදව් වුණේ කවුද? සැකයයි නොසන්සුන් භාවය. ඔය දෙක නැත්නම් ඉගෙන ගන්න බැහැ. දැන් පේනවනේ මේ නීවරණ කියන යාතිය අපි අපිරිසිදු කරනවා ඔච්චරයි. දැන් සැකයයි නොසන්සුන් භාවය නැත්නම් අලුත් දෙයක් ලෝකෙ නිර්මාණය කරන්නේ නැහැ. දෙන්නේ. දැන් එහෙමනම් මම මෙහෙම අහුවොත් දැන් ඔය සැකයයි නොසන්සුන් භාවයයි අඩු සත්තු දැන් බල්ලෙක් ගත්තම ගෙදර බල්ලයි බල්ලෙකුයි මිනිස්සෙයි ගත්තම ඔය සත්තු දෙන්නට බැහැ. දැන් මිනිස්සයාට සැකයයි නොසන්සුන් භාවයයි වැඩිද බල්ලට වැඩිද? කාටද ඔය දෙන්නගේ වැඩි? දැන් බල්ලට එහෙනම් ඔයගොල්ලන්ට වැඩි බල්ලෝ දක්ෂ වෙන්න ඕනේ ඉගෙන ගන්න. බල්ලෝ තමයි එහෙමනම් මහා ජාරවරුනේ වෙන්න ඕනේ විශ්වවිද්‍යාලේ. මොකද සැකයයි නොසන්සුන් භාවතාවයේ තමයි උගච්චමට උදව් වෙලා තියෙන්නේ. ඒකනේ මොකද මේතර මතක තියාගන්න මේ අපිරිසිදු වීමක් තමයි මේ කියන්නේ. නමුත් සතර අපාය යන තරම් අපිරිසිදු භාවයක් ගේන්න ප්‍රබල වෙන්නේ නැහැ මේක. ඒවා ගේන්න බැරි කම නැහැ. නමුත් කාමච්ඡන්ද ව්‍යාපාද වගේ අපිරිසිදු භාවය දැවැන්ත අපිරිසිදු භාවය. තේරුණානේ මේ නීවරණ වල අවසාන දෙක එහෙම දරුණුම අපිරිසිදු භාවයක් නෙමෙයි. ඒක නැත්නම් මනුස්සකම නැහැ. තේරුණානේ? ඒ කියන්නේ ඒක ඔප්පු වෙන්නේ මෙහෙමයි. දැන් පන් ඔය රැකියයි නොසන්තුම් භාවයයි මිනිසුන්ට වැඩි අඩුයි දෙවියන්. ඒක හින්දා දෙවියෝ අලුත් දෙයක් හොයන්නේ නැහැ. ඒක දිවි ලෝකේ නැහැ. ඔය අමුතු ගුවන් ඥානය හෙව්වා, ලේසි වැඩ හෙව්වා, ගෙවල් හදන විදි හෙව්වා. මොකක්වත් නැහැ. නැව් හදලා කොහෙවත් දැක්කද දෙවියෝ හදපු නැව. ඈ ගුවන් ඥානය නැහැ. ඒයි ඒ මේ නීවරණ වල බලපෑම තමයි ඔය ඔය කියන අවතාර නීවරණ දෙක. තේරුණේ නැහැ. දැන් ධර්මානුකූල අර බ්‍රහ්ම කියන සත්තුන්ගේ ඔය නීවරණ නැහැනේ. අපිරිසිදු කාමයේ ඉපරම කරනවා. වර්තමානයේ අපිරිසිදු වෙන්නේ. හැබැයි බ්‍රහ්ම කියන අය අතීතයේ අපිරිසිදුකම අංගගනි. ඒක හම් වෙන්නේ බ්‍රහ්මත්වයට ගියා. තේරුණානේ? ඒකයි මේ සතිපට්ඨානානි සන්තෝලෙදි වැදගත්ම වන්නේ. දැන් බ්‍රහ්ම කියන අයගේ පංච නීවරණ නැහැ. එහෙනම් අලුත් සොයා ගැනීම නැහැ. තේරුණානේ? අලුත් සොයා ගැනීම තියෙනවා නම් උද්දච්ච කුච්චය විචිකිච්ඡාවයි දෙක උදව් වෙන්නේ. පරේසණේ තියෙන්නේ මේක මතයි. පරේසණ තෘෂ්ණාවට උදව් වෙන්නේ මෙන්න මේ නීවරණ දෙකයි. පරේතනේ දිහින්නේ මිනිස්සු ළඟ විතරයි. දෙවියෝ ළඟ පරේතනයක් නැහැ. බ්‍රාහ්මියෝ ළඟ පිහිටන්න විදියක් නැහැ. තේරුණානේ? දෙවියෝ දැන් දෙවියෝ ළඟ නම් දෙන්න පුළුවන් අර දෙවියන්ට වැඩිය මේ කියන්නේ තමන්ට වැඩිය අනිත් දෙවියා කොහොමද මෙච්චර දේවා මේ අසිරිය වැඩි කරගත්තේ? එහෙම ප්‍රශ්න දෙන්න පුළුවන්. බ්‍රාහ්මයන්ට ඕකවත් දෙන්න බෑ. තේරුණානි? ඒ කියන්නේ නීවරණ වල බලපෑම ශූන්‍යයි ධම්මයන්. එහෙනම් අපිරිසිදු භාවයේ වර්තමානයේ ඇත්තෙම නෑ.
දැන් එහෙමනම් දැන් තේරුණාද කොහොමද අපි අපිරිසුදු වෙන්නේ සංකල්පීව ඇති වෙන අවිජ්ජා දෝමනස්ස කියලා ඉගෙන ගත්තත් ඇති තේරුණා නේද එහෙමනම් ඒ අවිජ්ජා දෝමනස්සම කාරණා තුනකින් කියනකොට කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා මිහින්ස සංකල්පනා කියලා තුනකින් කියන්න පුළුවන් තවත් මේක ගැඹුරින් කියනකොට අවිද්‍යා දෝමනස්සම පහකට කැඩුවොත් එතන තියෙනවා පංච නීවරණ. තේරුණානේ? එහෙනම් දැන් එතන අවු වෙනවා තීන මිද්දයක් අපිරිසිදු ධර්මයක්. අපි අපිරිසිදු වෙන ක්‍රමය. තේරුණානේ? නොසන්සුන් භාවයත් අපිරිසිදු වෙන ක්‍රමයක්. සැකයත් අපිරිසිදු වෙන ක්‍රමයක්. දැන් ඒක නිසාවෙන් අපිට බණ අහලා පූර්ණ පිරිසිදු භාවයකට කවදාවත් යන්න බෑ. එහෙම යන සතෙක් නෙමෙයි. තේරුණානේ ඊට වැඩිය වෙන විකල්පයකින් තමයි එහෙනම් මේ පූර්ණ පිරිසිදු භාවයකට යන්නේ පූර්ණ පිරිසිදු භාවයකට වර්තමානයේ යන පුහුණුවට තමයි සමත භාවනාව කියලා කියන්නේ ඔන්න සමත භාවනාව සාරියට කරොත් එයාට සංකල්පනාවල පූර්ණ පිරිසිදු භාවයකට යන්න පුළුවන් බ්‍රහ්ම වෙන්නේ එහෙම තේරුණානේ දැන් ආරාර කාලාම බුද්ධමාරාම පුත්‍ර වගේ ගුරුවරු බෝධිසත්වයන්ට කියා දුන්නා පිරිසිදු භාවයේ වර්තමානයේ පූර්ණ පිරිසිදු භාවයකට යන්න. ඒව තමයි අර රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියලා ධර්මයේ තියෙන්නේ. ඔන්න ඒව තමයි ඔය මයින්ඩ් ෆුල් කියන එකේ අවසානය. මේ කාමාවචර ෆුල් එක නෙමෙයි රූපාවචර ෆුල් වෙලා. තේරුණාද? එතකොට අපිරිසිදු නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වර්තමානයේ අපිරිසිදු නැති වුණාට අතීතයේ අපිරිසිදු වෙච්ච කුණු ගොඩ හංගගෙන ඒ හංගගෙන ඉන්නේ හින්දා අර කාලාම බුදුහාමුදුරුව පෙන්නනවා තවත් අපිරිසිදු කෙනෙක්මයි කියලා. ගුරුවරයා වුණාට. තේරුණානේ? නමුත් මේ මොහොත ගත්තොත් ආලාර කාලාම අපි වගේ මොහොතෙන් මොහොත අපිරිසිදු පිරිසිදු භාවයට පත් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ පූර්ණ පිරිසිදු භාවයක ඉන්නවා වෙනස දෙන්නේ අතීතයේ අපිරිසිදු වෙච්ච සාංසාරික පුරුදු ටික හැංගිලා තියෙනවා ආයෙය අපිරිසිදු ඔය බ්‍රහ්මත්වයෙන් මිදිලා තව කාමාවචර මානසික තත්ත්වයක් ආපු හැටි අර අපිරිසිදු භාවය අපිට වගේම ඔලොප්පම් කරලා ආය අපිරිසිදු බව වැඩි කරනවා. තේරුණානේ? දැන් ඔන්න ඕකේ නිසාවෙන් ඒ බ්‍රහ්මත්වය නැත්නම් රූප සමත භාවනාව සම්පූර්ණ පිරිසිදු කරන මාධ්‍යයක් නෙවෙයි. තේරුණානේ? දැන් එහෙමනම් අපි ඉගෙන ගන්න ඕනේ දැන් අපි සතිපට්ඨාන භාවනාව වඩනවා. දැන් වඩනකොට දැන් මුලින්ම පිරිසිදු වෙනවා ඇත්තේ කොහොම කොයි වගේ රටාවකටද කියලා මතක් කරලා මං අද දේශනාව නවත් කරනවා. එතකොට ඒකේ තියෙන ප්‍රායෝගික ටික ඔයගොල්ලන්ට හෙට තමයි කතා කරලා කියන්න වෙන්නේ කාල වේලාව ගිහිල්ලා තියෙන හින්දා. රටාව මං කියා දෙන්න. දැන් ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි මේ සංකල්පනා මිනිස්සෙක් විදිහට අපි ජීවත් වෙන හින්දා මේ සංකල්පනාවල ඇති වෙන ඇලීම් ගැටීම් මේ අපිරිසිදු වීම වර්තමාන අපිරිසිදු වීමට හේතුව. ඒතකොට අතීතයේ කෙලවරක් නැතුව අපි අපිරිසිදුුණා කියලා බිලි අරගෙන මේ ඉන්න ඕන. එහෙම නැතුව එහෙම ආනා අතීතයේ මනින්න යන්න එපා. මෙතන වර්තමානයෙන් තමයි අපි විසඳන්න යන්නේ. දැන් වර්තමානයේ අපිට මේ සංකල්පනා ගොඩනගෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙද? දොරටු කීයක් තියෙද කියලා හෙව්වොත් ධර්මානුකූලව එක එක්කෙනා කියන්නේ එක එක විදිහ. බුදුහාමුදුරුවෝ කියන විදිහ අපි විශ්වාස කරන්න ඕනේ. නැත්නම් අපේ ශ්‍රද්ධාව නැහැ. තේරුණානේ? දොරටු තියෙනවා පයක්. ඒ කියන්නේ අපේ දැන් වර්තමානයේ සංකල්පනාවල අපිරිසිදු සංකල්පනා ඇති වෙන්න, අවිජ්ජා දෝමනස් ඇති වෙන්න, නැත්නම් පංච නීවරණ ඇති වෙන්න, නැත්නම් අර පාප සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංස සංකල්පනා කියන අකුසල සංකල්පනා ඇති වෙන්න දොරටු තියෙනවා හයක්. ඒ හය ඇහැ, කන, නාසය, දිව, කය, මනස. තේරුණාද? මේවෙන් අරමුණක් එනකොට තමයි මේ අපිරිසිදු භාවය හෝ පිරිසිදු භාවය අපි ළඟ හටගන්නේ. ඒක තමයි අරමුණක් එන මොහොත තමයි වර්තමානයේ. ඔන්න මතක තියාගන්න.
දැන් අරමුණක් ආපු අතීතයක් අපිට අදාළ නැහැ. ඒක පිරිසිදු දුන්නත් එකයි දැන් අපි අපිරිසිදු දුන්නත් එකයි අපිට කරන්න පුළුවන් එකම දේ අනාගතේ හෝ වර්තමානයේ පිරිසිදු කරන්න උත්සාහ ගැනීම පමණයි. අතීතය ගැන හොයලා මොකව වැඩක් ඇති ගන්නෑ අපිරිසිදු වෙනවා නිකම්ම. අතීතය ගැන හිතුව. දැන් ඒ වොන්න කියා දුන්නා දැන් අපිරිසිදු වෙන දොරටු හයක් තියෙනවා. දැන් මේ දොරටු හයෙන් සමත භාවනාවකින් පිරිසිදු කරන්න පටන් ගන්නේ මොන දොරටුවද කියලා ඉගෙන ගන්න ඕනේ. එතකොට සමත භාවනාවකින් ඔය අවිජ්ජා දෝමනස්ස කියන අපිරිසිදු මනෝභාවයන් දෙක අහක් කරන්න පටන් ගන්නේ මනෝ ඉන්ද්‍රියෙන්. මනසෙන් එන අරමුණ. තේරුණාද? දැන් ලෝකයේ ධම්ම නියාමයක් තියෙනවා මනෝ ඉන්ද්‍රියෙන් අවිඥා දෝමනස දෙක අපිරිසිදු වීම නතර වුණොත් මනෝ ඉන්ද්‍රිය යැපෙන්නේ පංච ඉන්ද්‍රිය හින්දා ඒකේ වා ඒකේ ආගන්නේ ආහාර නිසා වෙන් යැපෙන ඉන්ද්‍රියක් තමයි මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියෙන් අපිරිසිදු භාවයේ ඉවත් වුණොත් අර ආලාර කාලාම කියන දේ අපිට සිදු වෙනවා. මොකද්ද වෙන්නේ? මනෝ ඉන්ද්‍රියෙන් ඔයගොල්ලන්ට අපිරිසිදු භාවයේ ඉවත් කර ගන්න ඔයගොල්ලෝ දක්ෂ වුණොත් බෝනස් එකට ලැබෙනවා පංච ඉන්ද්‍රියෙන් නිදහස් වෙනවා. තේරුණා? ඔන්න කර ගන්නවා නම් එක එක ගලේ කුරුල්ලෝ 6යි. දෙන්නයිනේ 6යි. තේරුණා? ඒ මනෝ ඉන්ද්‍රියෙන් අපිට හිතු භාවී වච්චරොත් කවුරු හරි ක්‍රමයකින් ඒ ක්‍රමය තමයි සම්පත භාවය. තේරුණා? කරපු හැටි ඒ කියන දේ වුණොත් ඔය බොල්ලෝ කියන පිරිසිදු භාවය නම් මොකක්වත් ගණන් ගන්න බෑනේ. මොකද ගන්න නැතුනේ කියන්නේ. තේරුණානේ? ඒක සමහරට කුඩු කුඩු නිින්ද කිය එක වෙන්න පුළුවන්. මේක දන්නේ නැහැනේ පිරිසිදු අපිරිසිදු කියන. දැන් මම කියන සත්‍ය කර්ම ධර්මතාවය වුණොත් ආලාර කාලාම කියන තැනට අපි යනවා. මොකද්ද තැන? මනෝ ඉන්ද්‍රිය සම්පූර්ණ පිරිසිදු වෙනකොට පංච ඉන්ද්‍රිය තාවකාලිකවම මැරෙන. පිරිසිදුත් වෙන්නේ අපිරිසිදුත් වෙන්නේ අරමුණු නැතුව යන. ඕකේ ප්‍රතිඵලය තමයි බ්‍රහ්ම. තේරුණා නේද? දැන් ඕකෙන් සංසාර විමුක්තිය සියලුම සත්‍ය පිරිසිදු වෙලා රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා කියලා බෝධිසත්වයන්ට ඉගැන්වුවා ආලාර කාලා. බුද්ධකාරම පුත්‍රත් ඉගැන්වුවා. බෝධිසත්වය මේක පිළිගත්තේ නැහැ. ඕකෙන් රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේකේ මේ මොහොතේ බාගෙට රහත් වෙන කෙනෙක් වෙන වර්තමානයේ රහත් ජුණ තියෙන කෙනෙක්පත් වෙන්න පුළුවන්. නමුත් එයාගේ අතීතය අපිරිසිදු ටිකක් නේ නැති හින්දා සංසාරයේ කෙලවර වෙන්නේ. තේරුණා නේද? ඒක නිසා වේ බුදුහාමුදුර දේශනා කරනවා කවදා හරි මේ සංසාරගත සත්‍යයේ වර්තමානයේ පිරිසිදු වෙලා අතීතයේ අපිරිසිදු වෙච්ච ටිකක් අහක් කරන ඒකායන ක්‍රමය නම් සත්තාන විසුද්ධියාල ක්‍රමය ලැබෙන ඒකායන ක්‍රමය සමත භාවනාව නෙවෙයි සතිපට්ඨාන භාවනාව. තේරුණා නේද? හැබැයි සතිපට්ඨාන භාවනාවේ අර වගේ සුන්දර දේවල් නම් ඔයගොල්ලන්ට නෑ. මෙතන තියෙන්නේ අසුන්දර දේවල්මයි. එතකොට කාලයක් ගන්නකොට අසුන්දර හිඳ මේක අර පරණ සුන්දර භාවයට නිකම් වැටෙන්න පුළුවා. තේරුණා නේද? දැන් මේ දෙකක් වෙන්නේ කොහොමද? සතිපට්ඨාන කමඨාණේ මුලින්ම පිරිසිදු කරන්න පටන් ගන්නෙ මනසෙන් එන අරමුණ නෙවෙයි. ඔන්න පළවෙනි කොන්දේසි. මේක කරලා සතිපට්ඨාන භාවනා කරන ඔක්කොම කරා. මේකට නම් මහන්සි වෙන්නේ ඔයගොල්ලෝ. මනසෙන් එන අරමුණේ පිරිසිදු භාවයක් නම් බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨානේ වඩලා. ඒ කරන්නේ බොරුවක්මයි. වංචාව. තේරුණා? සතිපට්ඨාන භාවනාවෙන් පිරිසිදු කරන්නේ කයෙන් එන අරමුණේ මුලින්. හැබැයි මතක තියාගන්න කයෙන් එන සියලු මාරමුණු පිරිසිදු කරන්නේ මේ භාවනාවේ. මුලින්ම කාලයක් ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ භාවනාව
භාවනා ක්‍රමයේ කියන්නේ ක්‍රමයක් මොකක් හරි පුරුදු වෙනවා කියන්නේ කයෙන් එන හොයි අරමුණෙන්ද මුලින්ම පිරිසිදු කරගන්නේ කියලා පුහුණු වෙන එකයි. ඕක භාවනාවේ ප්‍රාථමික අදියරයි. තේරුණානේ? දැන් අපි කියා දුන්නේ ඔයගොල්ලන්ට සක්මන් භාවනාවෙන් පිරිසිදු වෙන්න. ඒතර සක්මන් භාවනාවෙන් පිරිසිදු කරන්නේ කයෙන් එන මුළු අරමුණු වලින් නෙවෙයි මුලින්. ඉස්සෙල්ලම තෝරලා දෙන්නේ අර යටිපතුල් පොළවේ ස්පර්ශ වෙන අරමුණු දෙකයි. තේරුණානේ? ඕකේ අවිද්‍යා දෝමනස් යටපත් කරන්න තමයි අර මෝඩය වගේ කකුල බිම වදිනකොට අවධානය දියන්න පුරුදු කරන්න කියලා කිව්වේ. එහෙම නැතුව ඔයගොල්ලන්ට නිකම්ම මහා ඥාන බහල වෙන්න උගත් පිසියෙන් අර්ථකථන දෙන්න පුළුවන් දෙයක් ඔබ ඉදිරි වෙන්නේ. අනික මේක කරා කියලා කයෙන් එන අනික අරමුණු පිළිදෙදු වෙන්නේ නැහැ. ඒක ඉන්ද්‍රියක්ම සම්පූර්ණ පිළිදෙදු වෙන්නේ නැහැ මේ මුලදි කරාට. තේරුණානි? මේක කොච්චර කාල කරත් ඇහෙන් එන අරමුණ පිළිදෙදු කරලා දෙන්නේ නැහැ. ඒව බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙනවොන වැරදි. එකපාර. තේරුණානි? දැන් සමත භාවනාවෙන් නම් මනසෙන් එන අරමුණ පිළිදෙදු නැහැටිය නිකම්ම බෝනස් වෙලා ලැබෙනවා අර පංචේන්ද්‍රිය පිරිසිදු භාවය. සතිපට්ඨාන භාවනාවෙන් එහෙම වෙන්නේ නැහැ. තේරුණානේ? තෝරගත්තේ කමඨහනට අදාළ අරමුණෙන් තමයි මුලින්ම පිරිසිදු වෙන්නේ. දැන් ආනාපාන සති භාවනාව නම් සතිපට්ඨානේ භාවනාව තමන් කරන්නේ. හැබැයි ඒවට උපදෙස් දෙන්න නැහැ මම. එතෙන්දී ආස්වාස පාස්වාස ස්පර්ශ වෙන තැනින් තමයි ඒ අරමුණෙන් තමයි පිරිසිදු වෙන්නේ. අවිජ්ජා දෝමනසහක් වෙන්නේ. තේරුණාද? දැන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් අහක් කරගෙන ගිහිල්ලා අහක් වෙන්න පුළුවන්. අහක් වෙලා ඊගාව වතාවේදී අර නීවරණ වල තුන්වෙනි නීවරණයට බලය ගන්න පුළුවන්. ඒකින්ද මුලදී ආනාපානේදී ඔය කියන පිළිදු වීම ලබල කාලයක් භාවනා කරනවා අවුරුදු 3-4ක් භාවනා කරනකොට ඒ තමන්ගේ භාවනාව හොරා කාලා තුන්වෙනි නීවර. තේරුණා? මොකද මේ පිළිදු අවිරිදු භාවයේ ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අරක සමාධිය වෙනවා. තේරුණා? ඒ ඉස්සර දිවිති ගුණයම ප්‍රකට කරනවා යාළුවා. නමුත් ඒ ගුණය ලැබෙන ධර්මයේ නෑ. නමුත් සක්මන් භාවනාදී එහෙම නෑ. මුලින්ම අර කකුල වීම වැදෙන තැන පිරිසිදු වෙන්නේ වුණොත් කවදද? බොරු කරලා කල්පනා කරලා ඒක ඉදින් හිතලා පරිේෂණ කරලා අර නීවරණ දෙකේ බලය අරගෙන හැකියයි මේ නොසන්සුන් භාවයයි අරගෙන අර පාත්‍ය වගේ අඩිය දියලා ඒ වගේ ටික අර ආස්වේ වගේ දුවලා බලලා ওই වගේ වැඩ කරන අයට මෙලෝ දෙයක්. තේරුණාද? ඒ අවිරිදු වෙන මොකද? නෑ මේ කියන අරමුණක් පිරිදු වෙන්නේ. දැන් ඔහොම අපි කොහොම හරි කරගත්ත කියන්නේ කොමං එක දෙයක් ගන්න නම් අද හිතේ ඒකින් අවසන් කරන්න කායික අරමුණක මේ අවිද්‍යා දෝමනස හක්කුන. ඒ කියන්නේ කායික අරමුණ පූර්ණ ලෙස පිරිසිදු වුණා නෙමෙයි මම මේ කියන්නේ. කායික අරමුණෙන් හතරෙන් එකක් පිරිසිදු වුණා. පූර්ණ ලෙස පිරිසිදු වෙන කොට කායික අරමුණ අර සතිපට්ඨාන හතරම අන්තර්ගත වෙනවා. කායනුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ, වේදනානුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ, චිත්තාණු ධම්මාණු කියන හතරම වැඩුණාම ඒ කායෙන් එන අරමුණ පූර්ණ ලෙස පිරිසිදු වෙනවා. තේරුණානේ? කයෙන් එන අරමුණ හතරෙන් එකක් පිරිසිදු වුණාම ඔයගොල්ලන්ට හඳුනා ගන්න ලක්ෂණයක් තියෙනවා. හරියට අර තීන මිත්‍යයට අහු වෙන්නේ නැතුව භාවනාව කරගෙන යනවා. ඒ හඳුනා ගැනීම ලක්ෂණය තමයි කයෙන් මස් ඇටලේ තේරෙන්නේ නැහැ ඊට පස්සේ. කයෙන් එන අරමුණේ ඔය කායේ කායානුපස්සී විහෙරදී ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන පිරිසිදු වීම. ඒ එකයි පිරිසිදු වෙච්ච තැන. තව තුනක් වෙන්නේ නැහැ. මම මේ අනිත් තුන නෙවෙයි කියන්නේ.
ඔය පළවෙනි පිටේ දුවි මූලෝත් ඔයගොල්ලන්ට ඒ දා කය තේරණේ අරමුණ තවදුරට මස් ඇටලියේ ශාරීරික අරමුණක් වෙන්නේ නැහැ ඒක මස් ඇටලියේ හැදිච්චි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතවල භූත ගුණයක් තමයි අන්තර්ගත වෙන්නේ තේරෙන්නේ භූත රූපයක් තේරුණාද උණුසුම දීතල කම්පන චංචලාදී ගුණ ටිකක් තියෙනවා ඔන්න දැන් සක්මන් කරලා ඔය ಗುಣ ලැබුණා නම් භාවනා කරලා තීජේදී මෙන්න පිරිසිදු වීමේ ආරම්භය මේ වර්තමාන ආරමුණ පිරිසිදු කරගෙන යනවා තේරුණා මොන ආරමුණද වර්තමානයේ ඇහෙන් එන ආරමුණද නැහැ කනෙන් එන ආරමුණද නැහැ නාසයෙන් නැහැ මනසෙන් එන ආරමුණ මම කියවනේ මතක් වෙනේම ගණන් ගන්න එපා ඒව පිරිසිදු කරන්නේ ගන්න මේ පහම තේරුණා එක දෙයක් කර හැගේ වලන්ට දැන් ගෙදර දොරේ තමන්ගේම දේවල් දකින්න හින්දා තමන් කැමති දේවල් තමන් අකමැති දේවල් වැඩියෙන් තියෙන හින්දා ගෙවල් දොරවල් වල ඉඩකඩ වල තමන්ට අයිති තැන් වල ඒ දේ තුලින් ඇහෙන් කණෙන් එන අරමුණු වලින් අපිරිසිදු වෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා එලිමෝ ගැටීම තේරුණා නමුත් පන්සලකට භාවනා මධ්‍යස්ථානයකට බුදුහාමුදුරුවෝ පෙන්වන තවත් භාවනාවට සුදුසු ස්ථානයකට ගියොත් ඒ කියන්නේ ආරඤ්‍ය රූප මූල ශුන්‍යාකාර. ඕක තමන්ගේම නෙවෙයි. තමන් ලෝන් දාලා ආරඤ්‍යයක් නැහැ තමන් ගත්තේ. එහෙමයි තින්න බලන්න මම මේ ලෝන් එකක් දාලා ගත්තේ ආරඤ්‍යයක්. ඒකට භාවනා කරන්න යනවා කිව්වොත් එයාගේ වැඩෙන භාවනාවක් නෑ. ඊ ආරඤ්‍ය යන්නේ. ඔයගොල්ලෝ යන්න ඕනේ ඔයගොල්ලන්ගේ නෝන තේරුණා කැලියකට යනවා නම් මගේ කැලියට ගිහින් හරියන්නේ නැහැ. තමන් සල්ලි දීලා ගත්ත කැලියේ භාවනාව දිනුම් කරන්න බෑ. තේරුණා? ශුන්‍යාගාරේ මේ ශුන්‍යාගාරය තමන්ගේ නෙමෙයි එකක් වෙන්න ඕනේ. ඒක තමයි මේ පන්සල්. පන්සල් කියන්නේ තමන්ගේ නෙමෙයි නේ. පොදු වේවා. තේරුණා? එතකොට දැන් ආධුනිකයෙක් විදිහට ඔයගොල්ලෝ ඉතින් මහන්සි ගත්තේ ඔය විතරෙම ඉඳලා බැලක් යාට බැරි වෙනවා සාර්ථක විද්‍යාවක් ඇති හුඟක් කල් කරපුවම එහෙම නැති වුණා මේ පන්සලකට ඇවිදින් භාවනා පටන් ගත්තම ඊට වැඩි සාර්ථක වෙනවා මොකද හේතුව අර එතෙන්දී ඇහැ කන පිරිසිදු වෙනවා තේරුණා නේද ඒකේ ඉඳ කමඨහණෙන් පිරිසිදු කරනකම් කමඨහණ අරමුණ පිරිසිදු කිරීමේ ප්‍රමණතාවය වැඩි වෙනවා තේරුණා නේද දැන් කොහොම හරි දැන් තේරෙනවාද එහෙමනම් අපි මුලින්ම මේ පිරිසිදු ප්‍රතිපත්තාලයක් වටලා පිරිසිදු කරගන්න ක්‍රමය මොකක්ද මුලින්ම පිරිසිදු කරන්නේ කමඨහනට අදාළ කායික අරමුණු දෙකයි තේරුණානේ සක්මන් භාවනාවෙන් නම් එහෙනම් කකුල බිම වදින අරමුණු දෙකයි පොළොව ස්පර්ශ වෙන අරමුණු දෙක ඔච්චරයි ඒක පිරිසිදු කරපම ඇතිවි ඕක කරන්නේ නැතුව වෙන තැනකට ගියා කියලා කිසිම පළක් ගන්න බෑ තේරුණානේ ඊට පස්සේ ඔයගොල්ලන්ට මුණාත් දැන් මෙතනත් ඇති අලුත්ම අය නෙමෙයි මේ ඉන්නේ භවනා කරලා පුරුදු අය. කොහොම සක්මන් කරනකොට මේ කයෙන් අරමුණු වෙනස් වේවා දැනෙන්නේ නැද්ද අර ධාතු ස්වරූපේ? දැනෙනකොට ඒවට ඇලීම ගැටීම නැද්ද? ඇලීම ගැටීම කියන්නේ මොකද? අවිද්‍යා දෝමනස. මේ සිංහලෙන් ඇලීම ගැටීම කියන්නේ අවිද්‍යා දෝමනසනේ. දැන් අර උපදේශවල මනෝල ප්‍රඥාපම කියන්නේ මොකද්ද අපි? කියන්නේ කයෙන් දැනෙන ධාතු ගුණයක් දැනුණාට පස්සේ දැන් මුලින්ම දැනෙන්නේ කමඨහනට අදාළ කායික කොටස එන්නේ යටිපතුල් වලනේ ඒක හඳුන ගන්නවා බැරි වෙයි උඹට තේරුණා නේද ඒක හඳුන ගන්නවා බැරි වෙයි බොහෝ විට කෙනෙකුට දැනෙන්නේ ඒ කමඨහන ඒව නෙවෙයි ඊට පස්සේ කමඨහනට අදාළ කොටස නෙවෙයි ශාරීරික වෙනතක් වල දැන් මේ වෙන්නේ තැන් වල දැනෙනකොට මතක තියාගන්න ඕනේ ඒක නෙවෙයි මුලින් දැනෙන්නේ අර කකුලින්මයි දැනෙලා තියෙන්නේ අපිට තේරුන්නේ නැති එක විතරයි වෙලා තියෙන්නේ. තේරුණා නේද? ඒක වැරද්දක් නෙමෙයි කාලේ. දැන් අර කයෙන් දැනෙන ධාතු මොනේට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියම් මොකද වෙන්නේ? ඒ කායික අරමුණේ පිරිසිදු භාවයට පත් වෙනවා. ඕම කයෙන් දැනෙන අරමුණු පිරිසිදු කරන එක තමයි මේකේ පළවෙනි කෘත්‍යය. තේරුණා නේද? ඊට පස්සේ අයින් දෙපේ දැන් ධාතු ගුණ දැනෙනවා ඇලින් ගැටි නැත්නම් ඔන්න ඊට පස්සේ පටන් ගන්න යනවා කාලයක් යනකොට
ඇහෙන් පේන අරමුණේ ඇලීම් ගැනීම අඩුකරන. තේරුණනේ? මේක මුලින්ම පටන් ගන්න නේද? ඒකින්ද මගේ ඒක දැන් තියෙන්නේ අරකට අරයට වැඩි මං උසස් කියලා මැරින්න ගිය හැටි අපි රිදු දින මතක තියා ගන්න. මේකින්ද මේම හැම එකක්ම තමන් අමාරුවේ දහන දේවල්මයි. ඒ වුණා කියා දෙන්න ඕනේ මොකද බොරු කරනවා. නැහැ දිචි වැඩ කරන බව. ඉතින් කරලා අමාරුයි. නමුත් මේව වරද්දගත් හැටිද ඒකෙනුත් තමයි. ඔයගොල්ලන්ගේ යුතුකම හරි විදිහට ප්‍රයෝජන ගන්න එක. ඒක මගේ යුතුකම නෙමෙයි. මම මේ කරන්නේ ගුරුවරයෙක් නොකරන දෙයක්. ගුරුවරු හරියට කියා දෙන්නේ නැහැ මේව. ඕන දැනක බලන්න කියා දෙන්නේ නැතුව උපදෙස් දෙන්නේ නැහැ. මෙහෙම බෑ දැන් ඔයගොල්ලෝ එක එක කෙනා උපදෙස් අරගෙන විකාර කරන්න නැති වෙනවා. ඉනාද? තේරුණා නේද? ඒ හින්දා දැන් මේවා දැනුවත් වීමෙන් තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න හිතද ගන්න පුළුවන්. මම හිතන්නේ අනිකයි හිතන විදිහ වෙනඳ උනාට කරන්න දෙයක් නැහැ ඒක හින්දා කියන්නේ. දැන් කොයි වෙලේද අපිට එහෙනම් ඇහෙන් කනෙන් කිරිදු වෙන තැන අල්ල ගන්න තියෙන භාවනාව. මේ අලුත් අයට මේක මම කියන එක තේරෙන්නේ නැහැ. ඉස්සර භාවනා කරලා පුරුදු වෙච්ච අයට තේරෙන්න ඕන එක. ඒතර අලුත් අයට පස්සේ තේරෙයි කරගෙන යනකොට. දැන් මුලින්ම භාවනා කරනකොට කයේ ධාතු මුණියක් තේරෙනකොට ඔයගොල්ලන්ට පුදුම දැන් කවුරු හිටියා දැන් ඒ කාලේ ওই ධාතු මුණ දෙයලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැති කාලෙක ගෙදර භාවනා කර හැගේ ඔෆිස් එකෙත් භාවනා කර හැගේ පාරේ යන දිනකොට භාවනා කර හැගේ භාවනාව නිකන් තමන්ගේ අත මුලක් කියලා රකමන ඔන්න මුල් අවස්ථාවේ තියෙන පැත්තයි තේරුණනේ ඔය අත මුලක් උනේ මොකද ඔය බාහිර ඇහැට පේන එක කරට ඇහෙන එක ඉතින් දි ගණන් ගන්න මරලා දාලා ඇහැට පේනවා වැරද්ද දකින්නවා බලන්නේ තේරුණනේ ඔන්න ඔය ධාතුන මුලින්ම කයෙන් තේරෙනකොට තියෙන වාසිය. එතකොට ඇහැ කන දුර්වල කරනවා. කාය ඉන්ද්‍රිය ප්‍රබල කරනවා. තේරුණනේ? කාලයක් යනකොට ධාතුන තියුම් වෙනවා. එතකොට අර ප්‍රබල වෙච්ච කාය ඉන්ද්‍රිය නිකම්ම දුර්වල වෙනවා. ආයෙ ප්‍රබල වෙන්නේ කවුද? අර හැඟ වෙච්ච චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. තේරුණනේ? අන්න එතකොට වෙනදා වගේම ඇහෙන් දකින දේ අනුව අපිරිසිදුකම තමන් දකින. තේරුණා? ඒක ඉස්සෙල්ලම දකින්නේ ඇලීම නෙමෙයි. අපිරිසිදු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගැටීම. තරහ. අන්න ඒ කාලේ කියනවා ඒගොල්ලෝ මෙහෙම කතාව. දැන් මම හරි උසස් භාවනා. හරි දියුණු. මට දැන් තරහා යන්නේ එක දකින්කොම අහන්න දකින්නේ කොහෙන් එන තරහක් මේ දකින්නේ ඇහෙන් එන තරහ කනට ඇහෙන සද්දේ හරහා උපදින තරහ දකින්නවා දැන් කය හරහා මේක අහක් කරගෙන හමාරයි තේරුණනේ දැන් මේ රුදාව මේකෙන් වෙන්නේ මොකක්ද ඇත්තට ඒ ඊට පස්සේ ටික ටික පුරුදු වෙනවා මේක වේගවත් ප්‍රතිඋත්තර නෙමෙයි ඇහැට පේන අරමුණේ එතකොට දේශය ඇති වෙන එක අර දකින්නකොට අඩුයි කියලා මේකට මූණ දීපු අය දැකලා ඇති අවබෝධ වෙලා ඇති ternary දකින්නකොට එතන ඉහාර යන්නේ ඒ වගේම ආසාවල් ඒ වගේ දැන් පෙරද ඇඳුම් වලට ආසගෙන අර කඩේක ඇඳුම් දැක්කම අර පරණ පුරුද්දට මේන ආසාව ඇලී නමුත් ඒක දැක්ක හැටි ඇලීම අර වද දෙන තරමට අපිරිසිදු කරන්නේ තේරුණා නේද? ඔහොම අර ඇහැයි කනයි ඔහොම දිගට යනවා. දැන් ඔන්න උතනින් එහාට යන්න ගියාම තමයි අර දෙවනි ආනිසංස වල එහෙම බලේ තියෙන්නේ. මේ කිව්වේ මම මොකද්ද? සත්තාන විසුද්ධිය. තේරුණා නේද? මේ කිව්වේ තවම කිව්වේ නෑ. අතීතයේ අපිරිසිදු වෙච්චට තව අත තිබ්බේ නෑ මේ. මේ පිරිසිදු කරන්නේ මොනවද දැන්? ඔය සතිපට්ඨානේ පිරිසිදු කරන්නේ ඔය මට්ටම භාවනාවේ අත්දැකලා තියෙනවා නම් ඔය පිරිසිදු කරේ මොනවද? අතීතයේද වර්තමානයේද? වර්තමානයේ.
හැබැයි ඔය එකක්වත් පිරිසිදු වීමක් නැහැ මුට උඩ නිින්ද ගියා මතක තියාගන්න නිින්ද ගියේ පෑ තුනම අපිරිසිදු ඒ අපිරිසිදු කම ගියෙන්න පුළුවන් තියෙන විද්‍යාව ඔබෙන් බේරෙන්න ඕනේ කොහොමද තේරුණා මේ බේරුන්නේ නැත්නම් ආයෙ ගලව ගන්න බෑ ආයෙ එහාට යන්න බෑනේ ඉතින් බලන්න දැන් තමන්ට තේරෙනවා ඇති ප්‍රායෝගිකව කොහොමද මේ දේ වෙන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරේ සත්තාන විසුද්ධිය කියන මේ මම කියා දෙන්නේ වර්තමානයේ පිරිසිදු කරන විදිය සතිපට්ඨාන තේරුණානේ ආයක අරමුණේ තෝරාගත්තේ කමඨාණට අදාළ අරමුණේ පිරිසිදු කරගෙන ඊට පස්සේ ඒක ව්‍යාප්ත වෙනවා ඉබේම මුළු කය පුරා ඔන්නම රටාවකට යන තේරුණානේ දේදීන් මෙහෙම යන්න දෙන්නේ නැහැ ඊට පස්සේ හොල්මන් කරනවා අපිට අතීතයේ අපිරිසිදු වෙච්චි කුණු බොළු තේරුණානේ ඒවා එක්ක සටන් කර 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 තමයි ඉදිරිය යන්න වෙන්නේ ඒ සටනේ ප්‍රතිඵල විදියට තමයි බුදුහාමුදුරුවෝ අර දෙවෙනි ආනිසංස තුන්වෙනි ආනිසංස හතරවෙනි ආනිසංස වගේ ඒවා පැහැදිලි කරලා තියෙන්නේ. ඒවා කතා කරනකොට තව තේරෙයි අපි මුහුණ දෙන්නේ මේ මේ කරදවයට නේ මේ භාවනාව තුන කියලා. තේරුණානි. එහෙම නැතුව මේ ඔයගොල්ලන්ට මේ කපු වගේ කේන්දරේ බලලා භාවනාව දිනුද කියලා යන්න යන්න එපා. එපමණ බොත් බලලා එක 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 බොරු කියෝලා සම්පප්පලාප කියෝලා තමා පිළිදු වෙන එකයි වෙන්නේ ධර්මයේම ඉගෙන ගන්න ධර්මයේම ඉගෙන ගන්න තමන්ගේ තීන්දුව තමම ගන්න අනුහරහ ගන්න කියෝ අපි නිදු වෙන එකට වත්තන්න බෑ එපමණ ඒකින් දැසෑම තාවකයේ මියුතුකම කියලා බුදුආගම දේශනා කරනවා දීලා තියෙන ශික්ෂා පිළිපදින ගමන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඉගෙන ගන්න හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඉගෙන ගන්නවා මිස එක එක තමන්ට ඕන විදිහට කියන ධර්මයේ අපි ඉගෙන ගන්න හැටිය අපි අනාගතය. තේරුණාද? ඒගොල්ලෝ එක එක කියන ධර්මයේ ඉගෙන ගත්තට ඒ කියන ධර්මයක් ඔය සතිපට්ඨානෙන් ලැබෙන්නේ නැහැ අන්න. ඒ අහුවේ වැන් ලැබෙයි ඔයගොල්ලෝ හරියට ඉගෙන ගත්ත ටික විතරයි. තේරුණානේ ඕක තමයි මේ ධර්මයේ සර්පේ කියන්නේ. ඉතින් මා හිතන්නේ දැන් තේරෙන්න ඇති අපි කරගෙන යන ක්‍රියාව පුහුණුවේ යම් කිසි අංශු මාත්‍රයක ප්‍රගතියක් තමන්ට අනුන් කියන්නේ නැතුව දැන් මම කියා දෙන්නේ නැතුව තව ගුරුවරේ කියා දෙන්නේ නැතුව අංශු මාත්‍ර ප්‍රගතියක් තමා තුළින් තමා දකින්නවා නම් ඒ ප්‍රමාණවත්. තේරුණානේ අනිත් ටික ඉස්සරහට ඒ හැකියාවටම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ ශක්තියටම පුළුවන්. ඉතින් ඒ හැකියාව ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදාරු සාතනාව අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.